नहीं एक्चुअली आप ही शांत कार्य करते हो धर्म देश में सुधार करने तस्से वरतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो वरतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो वरतो सम्मा सम्बुद्धस्से तस्मात् यते गापतिवं शिक्षितत्वं न कायं उपादिशामि इति न च मे कायनिशितं विन्दानं भविष्यति इति एवं इति गापति शिक्षितत्वं इति श्रद्धा बुद्धिसंपन्न पिंगलास्मि මේ සම්ප්‍රිත පදන මූලස්ථානය කරගෙන මගේ මුල් කරගෙන මේ විශේෂ හමු වෙන සෑම වතාවකදී මම ඒ දවසේ වැඩ පිළිවෙල ප්‍රධාන අංගයක් වශයෙන් මේ විදිහට ධර්ම දේශනාවක් සම්බන්ධ වෙනවා. ඉතින් අපි දිවිෂ ගත්තා සතරචන ශ්‍රේෂ්ඨ දේශනා කරන ලද සූත්‍රයක් ඉස්සරහින් තියාගෙන මේ සූත්‍රය අනුව අපි දේශන මාලාවක් ධර්ම දේශන හොවලියක් වශයෙන් මේක කරගෙන යමු කියලා. ඒකෝ අපට ඒ සූත්‍රය අනුව තිබින් එකට යතුලකට නැත්නම් මේ තේමාවෙම අතුලාංගයකට යහගන්න පුළුවන් වෙනවා. ඒ අනුව අපි මේ පසුගිය වාරකී පේමේශරෙන් තියාගත්තේ අනාථපිණ්ඩිකෝ වාද සූත්‍රයේ. ඉතින් මේ සූත්‍රය සංවත්තදේශිත ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සඳහන් වෙන පංචම නිකායේ සංඝාවිත්ති මැද පමණක් නඩක් අභ්‍යත්ත ප්‍රමාණයට තිබැති සූත්‍රය. ඉතින් මේ සූත්‍රයේ බොහෝමත්ම සාධනික වශයෙන් සෞන්දර්යාත්මක වශයෙන් ඉතිහාස සාමාජික වශයෙන් වැදගත් වෙන සූත්‍රයක්. ඒක මොකද ඥානාර්ථපිණ්ඩික සිරිතුමා කියන්නේ එදා මෙදා තුර මේ ශාසනයේ කාර්යපදයේ ආදර්ශවත් කටයුතු කරපු දානපති ගෘහපතියෙක් සර්වඥාසුත දානපස්ඨායක. ඉතින් මෙතුමගේ ජීවිතයේ අවසාන ජවනිකාවයි මේ සඳහන් වෙන්නේ මේ සූත්‍රයේ තේමාව වශයෙන්. ඒ සමේ ගැන පොතක් විවෘත ලොකු ස්වාමීන් වහන්සේ පොතට නම දැම්මේ ආසන්න පණිවිඩය. අරණ ආසන්න වේලාවකදී අහන්න වචන බණ. ආසන්න බණ. මේ අතේ ඉතින් ගපාන මේ ආසන්න බණ කියලා කියනවා. ඒ මතයේ මේ උච්චන්න විදියටම කරා ලොකුවට නම් පාඩුවක් නැහැ. ඉතින් මේකදී සනාතකෙන්දික සිටුමා මරණ ආසන්න මොහොතේ තමන්ගේ සිතුමැදුවේ ඒ වෙලාවකට අර්මාසන් අවස්ථාවට ගත කරන්නේ විශාල ගෙවල් වල තියෙන කරදර නැති සාමාන්‍ය අන්ධකාර පවතින කාමරයක්. ඉතින් මේක දරුවන් වදන වෙලාවකටත් මරණාසන්න වෙලාවකට පාවිච්චි කරන මේක තිබිලි ගිය කියලා කියනවා. මෙතුම ඒකට ගිහිල්ලා දැන් හොඳටම දන්නවා තව සල්ප වේලාවකින් තමයි අවසාන කටයුතු සිදු වෙනයි කියලා. ඒකකට සිතුමැදුවේ තියෙන කලබෝසාව කොහොම වෙන්නේ කියලා නැහැ. ඒ වගේ විලා නැහැ. නමුත් මෙතුම සීමුද්දී වල නීඩකාරී කරන සම්බන්ධයෙන් ආදී කණිවිඩයක් ගිහිල්ලා නැදපන් නැදලා මං මිනිමුත් තුන් සැරයක් ඇඳලා සර්වඥාකර මතක් කරන අනාගත පිළිවිස සිස්තුමාගේ අවසාන මොහොත ඇවිල්ලා තියෙනේ කියලා පස්සේ පස්සට යන්නේ. ඒක සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ළඟට ගිහිල්ලා වැඳලා මං මිනිමුත් තුන් සැරයක් ඇඳලා පුළුවන් නම් වැඩි කියලා. ඉතින් ඒ වෙනකොටවත් එතුමා සර්වඥාන්තට කරදර කරන්නේ නැහැ. එතුමායි තරංග මිනිමක් කුටික 13 වංශනමක් වගේ පුදුමාකාර මෙලෙක් කරන තමයි සර්වඥාන්ත දැක්වේ. ඉන්ච ආරාධන කරන්නේ නම් සාරිපුත්‍ර ස්වාමීගේ විශේෂ ඉල්ලීමක් කරනවා. වලින් ඊට පස්සේ සාරිපුත්‍ර ස්වාමීගේ වහාම ආනන්ද ස්වාමීට සම්මිය කරලා ආනන්ද ස්වාමීන් වහන්සේ පච්චාසනව සිද්ධියාගෙන වහින. වැඩි වෙලා එතුමාට ධර්මයේ දේශනා කරනවා. ඒ ධර්ම දේශනා කරන කොටහ තමයි ඒ ධර්ම පරියාය තමයි මේ අනාත්මික වාද සූත්‍රය සඳහන් වෙලා තියෙන්නේ. මේ මරණාසන්න මොහොතක ගැළපෙන බණක් වගේ පේන්නේ නැහැ මේක. ඒක ඉතාමත්ම ගැඹුරු විපස්සනාවක්. ඉතාමත්ම ගැඹුරු අවධානයක් ඉල්ලන. ඉතාමත්ම ගැඹුරු උච්චන්න ආසන්න ප්‍රමාදී අවධානයක් ඉගෙන ධර්ම කෝණිය ආයත් දේශනා කරන. ඒකට හේතුව වශයෙන් අපිට හිතා ගන්න පුළුවන් වෙන්නේ මෙතුමා සුවාන් ආර්ය ගෘහපති වශයෙන් ඒ ජම්බුරකට ඒ වගේ මරණාසන්න වෙලාවකට යන්න පුළුවන් කියන එක අපිට තේරෙන සාමාන්‍ය දැනුමින් ගන්න පුළුවන්. අනිත් එක
ඒ රූප බලල සත්තාර රස බලල ඒ වගේම කියලා පැමිණිච්ච සිටු ජීවිතයක් ගත කරලා දැන් මරණ මොහොතදී එතුමන් විශ්වාස කරනවා ඔළුව ඇටේට අරපටක් ගැට ගන්න තිරින්ගියක් තලා තද කරනවා වගේ ඔළුව හිර කරනවා මුන්නම කෙනෙකුට ඉවසන්නේ අරකපන ඇත්තකින් බඩ කලනවා වගේ බඩ ඇසුත දාලා බඩවැල් මට ගන්නවා වගේ දරුණුම වේදනාවක් වෙනවා වාත දහනා උඩට නැගලා විශේෂයෙන් පතුරු පහනක්පත් කරනවා වගේ ඉරිදාලවපත් නැගුණට ගන්න මේ විදිහට ඉතාමත් සවිස්තරව මේ මරණාසන්න වේදනාවල් විචල කරනවා ඉතින් මේ මරණාසන්න වේදනාව වෙලාවේදී ඉතන උග්‍ර වේදනාව දෙනකොට කවුරුවක්වත් මේ දඩේ එකක් කොමයි කියන්නේ දැන් නෑ නේ මඳුරෝ කනවා කියන්නේ දැන් නෑ කචුපිති ගන්න දැන් නෑ වේදනාවල අන්තිම ගීතේ ඉතින් ඒක දකිනකොට භාවිත නැති විස්탁 මුසුකු ඒ මුසුකු වෙන්නේ වංශ ගන්න කම්පණේ සමන් දක්වදී වෙන බවට ඒ පේනකොට ගන්න බෑ ඒ ගොඩාක් පුරුදු කරපු කෙනෙකුට තමයි මේ කය මේ උපත්ති කියන්නේ ඕක තමයි අයි කියන්නේ තොච්චරයි උපදීන ගැන උපදීනෙත් මරණ වේදනා උපදීන එක තමයි ඉතින් ඒක භාවිත මනසක් ඇති කෙනෙකුට තේරෙනවා ඒක සංවේදී පහළ පිළිම් වේද දේව දූතෙක් වුණා මේකට දරන්න බෑ ඒ වගේම මට හිතෙන්නේ ආර්ථික සාහක දෙකේ තැති මෙච්චරම වේදනා විඳගෙන ඉන්න එකේ මේ පුංචි දෙයක් කියන දෙයක් නෑ අන්තිම කෙලව අන්තිම කෙලවර තමයි දේශනා කරනවා මොකද මේ භාවනා මධ්‍යස්ථාන හදනකොට තමයි මේ ශබ්දයෙන් නැතිවෙන්නේ මතුරුවෙන් නැතිවෙන්නේ මැස්සෙන් නැතිවෙන්නේ යා කන්ඩිෂන් කරලා කයින්නේ සද්ද කරන්නේ නැතුව භාවනා කරන්නේ ඒ පරිලම්පක්ක්ක් නැහැ නේ මෙතනද ඉති මතුරු හිටියත් ඉන්කරෝ කෙනෙක් වුණා සෝවාන් වෙච්ච කෙනා අන්තිම දාන දෙවිසින්ම සීලෙක හිටියා මේ වේදනාව එනකොට තේරෙනවා මේ වේදනාවක් තියෙන්නේ ඉන්න පුළුවන් ඒක මරන්නේ ඒක මරනද වෙනකම් ඉන්නද සමබරයෙන් දෙයනාතර කියන්නේ මට මේ වාත වේදනාවක් නැගලා තියෙනවා මට බඩේ එකක් කොම් කැල්ලෙස් නැව බේරන්න බැරි වෙති කියන ඒක මම පිළිගන්නේ නැහැ ඒ කියන්නේ හුත්තම සම්බන්ධයක් තියෙනවා ජන්දුම ධර්මක කියන්නේ අවන්සල් ලැති වැඩක් නැහැ සතුට ලැති ලැති වැඩක් නැහැ ඒ ඔක්කොම තමයි ඉතින් ඒකෙදි ඒ වගේ ඒ ධර්මම වේදනාවක් පාඩුවක් තමයි ඇත්තට මනුෂ්‍යයි මනුෂ්‍යකම කියන්නේ ඉතින් මනුෂ්‍යක මතේනම් ළඟින් එකන කණ්ණාඩි අල්ලන්නේ ඕන. ප්‍රතික්ෂේප කරලා දෙන්නෝනේ. ඔබේ වේදනාවෙන් දැද්දි සීය ගන්න පුළුවන්. ඉතින් ආකර්ණවන්තයි වගේ පේන්නේ. මේ රංග පිළිගත්ත වෙනාවේ ශිල්පපත් කරන්න හදනවා. මේ සාර්ථක සනාගට ගැම්ම තිබුණා. ඒ නිසා ඒ සඳහන් කරලා කියනවා. මේ ඇහ අල්ලන්නේක, කන අල්ලන්නේක, නාසය අල්ලන්නේක, දිව අල්ලන්නේක, කය අල්ලන්නේක, සුසු විඥානය අල්ලන්නේක, චෝත විඥානය අල්ලන්නේක. සද්ද විඥානේ, ධාන විඥානේ, කාය විඥානේ, මනෝ විඥානේ මොනක්වත් අල්ලන්නේ නැහැ. ඒ අල්ලනවා කියලා අල්ලන්නේ මේ ගිනි ගෙන දැවෙන මේ ගිනි දුක්ඛංගනේ. අල්ලුවේ මොන කරන්නේ? ඒ කියන්නේ ධානත් සැකෙන්නේ මොතකෝ, ධානත් දුකෙන්නේ මොතකෝ, ඒ උග්‍ර අවස්ථාවේදී පව සතිය පිළිකේ හැකි අන්නේ සතියට එවැනි තීනාත්මක වේලාවක අවධානය කරන්න පුළුවන් මනුෂ්‍යයෙක් සතුටුයි කියලා කියනවා. ඒකෝ සතුටට පූර්වදක්ෂයක් නැහැ. ඒක කවුරුද පූර්වදක්ෂයක් කරනවා මේකද වැඩ කරන්න ඕනේ කියලා කිසිම පූර්වදක්ෂයක් නැහැ. එකක් තියෙනවා මේ සතිය අපේ ජීවිතය අතර ඕනම සංකීර්ණකදී ඒ සිද්ධිය ගන්නවද, චේත ගන්නවද කියන එක. වාසනාවක් කියලා කියන්නේ සාර්ථකත්වයේ සතිය දානවා, අනාගත පිළිගැසුම සතිය දානවා. ඒක අහගෙන හිටපු ආනන්ද ස්වාමීන් වහන්සේ දාන. ඒ කියන්නේ නිසා මේ යන්නේ හොරතල් කතා නෙවෙයි. හොරතල් කතා මත බලදී අන්තිම හේනක් මේ විචාකච්ඡා කරන්නේ. මේ සත්‍ය පිළිබඳව. ඉතින් අද දවසේ මම ඉදිරියෙන් තියාගත්ත මේ සූත්‍රයේ ඒ සෑහෙන කොටසක් කියවන්නේ මොකක් හම්බෙන්නේ? තස්මන්තී ගාතේ ඒවන් සිතිතක් බං නේ කායම් උපාදේශාමීති නච මේ කායෙහි සිතම් විඥානම් භවිෂ්‍යති इति ඒවන් හිතේ කරපති දික්කිතක් උපාසකය මේ කාය අල්ලගන්න එපා මේ කාය අල්ලගන්නේ ඔය නඩගම් නඩන් ගන්න එපා කාය අරමුණු කරගත්ත හිතක් කාය විඥානයක්ක අල්ලගන්න එපා
අන්න මේක පුළුවන් දෙයක් උත්සාහ කරන්නයි කියලා කියනවා මේ මාර්ග මොහොතේ. අනුන්ติව බඩ කපන ගල් කපන කැට්ටේ බඩ කපනවා වගේ, පරිවල් අතරේ කලමන්නා වගේ, උදේ පහනක් වල ගිනි ගන්නවා වගේ, වරපටක් දාලා බෙල්ල වටේ නාල වටේ කියලා වරපටෙන් දෙනකොට තිරිම කරනකොට වගේ ඉදී කය අල්ලන්නේ කොයි. දැන් කය අල්ලනවායි කියලා නිවේයි තියෙන්නේ මේ අනාථ විදිහට කතාරින්ද කියන්නේ. අතන්නේ බැරි නිසා නෙමෙයි මේ වේදනාව මගේ, මේක මගේ ආත්මය, මේක මම, මේ කය මම, මේ වරපටෙන් දෙල්ල ඔළුව මම, මේ වගේ දෙයක් අපේ බඩ මගේ මම කියන ඉන්නේ කියන්නේ. ඉතින් කතාරින්න තෝරන නටන්නේ දුක තමයි. ඒක නටන්නේ බැරේ. කටහඬ බලවන ධාර්මික ලංක කියන්නේ නැහැ නේ මගේ කෙරකට මේ තේකපන කරත් කියන බඩ කපනවා කියන ඒ ඒ වේලාවේ කියන අන්ත බණ්ඩ මනසට කියන පුළුවන් මේ කරන්න දකින් ඉන්න වේලාවේදී කය අමතක කරන්න පුළුවන් දැන් මේ කියන්නේ සද්ද බල දුක් වේදනා දෙති ද්වේෂ අනුසය වැඩ කරන කෙනෙකුට ඒ දුක් වේදනාව තේදි සිහිලවන්න පුළුවන් අප්‍රමාද වෙන්න පුළුවන් ඔය අනුශය වැඩ කරන ද්වේෂය නැතුව අයිතිය බලන්න. මෙන්න ඉස්සර තියෙන්නේ මේ කායක තියෙන රාගයේ උතුමාකාර ආලවට්ටමක් නැති මේ ආලවට්ටම නිසා උච්චන රාගානුශය නෝදු වෙනවද කියන එක උදේට හඳ වෙනකම් දන්නේ නැහැ. ඉතින් අර තත් ද්වේෂයෙන් තත් වේදනාවකට මරණාසන්න වේදනාවේදී මේ කියන ධර්මපරියාය අපි උත්සාහ කරන්න හදන්නේ වේදනාවක් කයක් මරණයක හිතක්වත් නැතුව පෙන්කෙලින පෙන්වතුන්ට මතක් කරන්න ගුණවන්ද මේ කය ළඟේ පරා මේ කය අල්ලාගෙන මේ කය පහළින් හිතක් වෙනවා ළඟ ඉපයි කියනවා අර කියන කන්නඩෙන් පෙළෙන පිළිවිග වල අතන ද්වේෂයක් වේදනාවක් කියනවා සතරපල වේදනාවක් මේ සාමාන්‍ය පෙන්කෙල් මාර්ගයේ තියෙන සුඛ වේදනාවක් කර්මානුෂය කර්මානුෂය මේ දෙන්නටම තියෙනවා මොහානුෂය මොහේ තියෙනවා මොන නැතුම් දෙයි කවර දිනාදා කියලා තේරෙන්නේ අර වගේ මනසක් ගන්න වෙලට ගියා. එතෙන්දී අන්තිම කෙරවට. වේදනාවේ අන්තිම කෙරවට යනවා සීමා කරගන්න බැරි. නමුත් අර මං කලින් කියපු දේකට මතක් කරනවා. මේ කලින් මේගොල්ලෝ සතිය ආයෝජනය කරගෙන තිබු නිසා සාහිත්‍ය සංසාරයේ කල්යාණ මිත්‍රය කියන වෙනම නාටක් කියන්නේ. කය අල්ලගන්න නැතුව, කය විඥානය අල්ලගන්න නැතුව කායගත සතියට හිත දාන්නේ. අයමෝගේ හිත. දැන් ආනපන සතියේ හිත ධර්ම නම් මේ හැක්කක් නෙවෙයි. මරණ මොහොතේ බව කල හැක්කක් කියන එකයි මේ මතු කළ දෙන්නේ. ඉතින් මේක තමයි සාමාන්‍ය සම්ප්‍රදායික පොළ භාවනා විදි අපි භාගය නැත්නම් මේ කය පිළිබඳව ආශාවෙන් කටයුතු කරන මේ පින්ම කියන්නේ පින්ම තුන පින්ම කියන්නේයි. එතකොට අපි නිකන් අසුබ භාවනා ගැන කියන මේකෙන් වැක්කෙරෙන රාගානුසය අපි අසුභාවන හරතියට ඊට පස්සේ මරණසන්න වෙලාවේදී මරණයක් කැවෙන නැත්නම් මට පිළිකාවක් තියෙනවා මටවත් නැත්නම් තමයි heart attack එකක් වෙන්නේ නැත්නම් මට blood pressure තියෙනවා මොනවා හරි කියපු වෙලාවට තියෙන බය එනකොට මරණානුසතිය ගන්න පුළුවන් මේ දෙකෙන් අපි ආරක්ෂක භාවනා වශයෙන් මේ ජීවිත ජීවිතය ගත කරද්දී මේක ලේෂ මාත්‍ර අපට එන උක්‍ර මේක නේ උක්‍රයි වත් එනවා ලේෂ මාත්‍ර වශයෙන් මේ සම්බන්ධ කර ගන්න පුළුවන් ඒකේ අවස්ථාවක් තමයි මේ මරණාසන්න අවස්ථාවේදී මේ උග්‍ර වෙලාව ඉතින් මේ දෙක ගත්තාම මරණාසන්න නොවිච්චයට ආසන්න බවක් නොවන පාවිච්චි කරන්න පුළුවන් ඒ නිසා ආනන්ද ස්වාමීන් වහන්සේ පළවෙනි ධර්ම සංග්‍රහණයට මොකද එකතු කරේ අනාථ පින්නික වාද සූත්‍රයේ කියන ඉතින් අපි උත්සාහ කරන්නේ අපි මෙතෙක් කල් කරගෙන ආපු ධර්ම විග්‍රහය අනුව කොහොමද මේ තාම මරණ බව දැනගෙන තාම මරණ වේදනාව පත්වෙච්ච ඉන්නේ අපි මරණ ලකුණු පිළිලා තියෙන කෙනෙක් එනක් තම මුද්‍ර ශක්තිය සැප ලැබුණේ නැත සාමාන්‍ය ජීවිතයේ ජාග්‍රහණ පිළිබඳ විශේෂයක් ජාග්‍රහණ ලැබිච්ච කෙනෙකුට කොහොමද මේ අනාථ පින්නික සූත්‍රාන්තිය උපදේශ ඒ තරම් ඉන්න අවස්ථාවකට ගැලපෙන විදිහට සමානුපාතිකෝ කියලා දෙන්නේ නැත්නම් මේ
නච්ච මේ කායනිචිත විඥාන භවිෂති නච්ච කාය ආය ආයම් උපාදි ශාමීති කියන එක වෙනුවට කායගත සතිය මේ අන්ත දෙකට නොගොහින් මැදමාවට කියන්නේ මේ කායගත සතිය සතිපට්ඨාන සූත්‍රය ආනාපාන සූත්‍රය එහෙම නැත්නම් කිරිමාන සූත්‍රය වගේ තැන් වල විවිධ ක්‍රම වලට නැත්නම් මේ කායන පස්සනාවේ ඒ 14ක් ආකාර වලට එක එක විවිධ චරිතවලට ගලපෙන්න සර්වත්‍ංශ සමාන ඉතින් මේකදී අපි හුඟක් හුරු කරලා තියෙන අපි මේ වැඩමුළුවේදී හුඟක් හුරු කරලා තියෙන ආනාපාන සතිය හරහා මේකට යන්න පිට නැත්නම් ගිහිද කියනවනම් මෙන්න මේකයි මේ ආනාපාන සතිය යොමෝ දෙන්නේ ගොනෝ දෙන්නේ එල්ලේ තියෙන මෙන්න මේකටයි කියලා මේ සූත්‍රයේ තේමාව අරයන් උත්සාහ කළොත් අපි ආනාපාන සතිය කාර්යගත සතිය කියන ආනාපාන සතිය කියලා කියනවා චේතනදී මේ කය නියෝජනය කරන්නේ රූප කරන්නේ එසා මේක රූප කර්මස්කන්ධය කියලා කියන රූපස්කන්ධය වෙන් කරගෙන කියන්නේ කය කියන වචනයයි දෙන්නේ ස්කන්ධ කියන වචනයයි ස්කන්ධ කියන සිංහල කන්ද කියන ගොඩ රූප ගොඩ රූප කන්ද රූප කය රූප ධාන ඉව නැති කොට හා ලෝකේ තියෙන රූප නොවන කොට හරි ආරුපී කියලා කියනවා අපි ඒකට නාම කියලා වචනයක් දුන්නා සම්බන්ධ කරලා තියෙන චිත්තජනිත වශයෙන් ඉුවා දෙදිලා මේ රූපස්කන්ධය ගත්තාම මේ කය කියලා ඒක ප්‍රධානම වෙනස තමයි රූප ලෝකේ තියෙන ප්‍රධානම අභ්‍යාසයේ පළවෙනි තැන තමයි මම සහ මම නොවන කියන දෙක ලෝකිකින රූප වල මේ මගේ මේක මම කියන එක එක කුඤ්ඤයක් ඒ කුඤ්ඤයල බාහිරෙම එනකොට අර කුඤ්ඤයක් වෙන අජ්ජත්ත කියලා ඊට පස්සේ බාහිර කුඤ්ඤි මම නොවේ මේක මගේ රූප ටික මේක මගේ නොවන රූප ටික ඉතින් මේක දැන් දැන ගැනීම හරි වැදගත් ආධ්‍යාත්මික ජීවිතයක් ගත කරන්න කියලා ඒ බාහිර රූප මැනේජර් අපිට කියනවා බාහිරවර්ති ධර්ම කියලා අභ්‍යන්තර රූප පිළිබඳව කල්පනාවට කියනවා ආධ්‍යාත්මිකයි කියලා ආගමනිකුලයි කියලා. එතකොට ඒ කාර්යයෙන් අත්‍යන්තයෙන්ම ඇතුළත රූප විතරක් ඉගෙනගෙන මේ ධර්මයට විශේෂත්ව වෙන්න බෑ. ඒ කාර්යයෙන්ම බාහිර රූප පමණක් ඉගෙනගෙන මේ ධර්මයට විශේෂත්ව වෙන්න බෑ. ඊට පස්සේ හැම එනිසා සර්වඥාදී රත්පත්තන සූත්‍රයේ හැම පරෝයක් පිළිබඳව ඉවං අජ්ජත්ත ඉති අජ්ජත්තං වා කායේ කායාන පස්සේ විහෙති බහිද්ධා වා කායේ කායාන පස්සේ විහෙති අජ්ජත්ත බහිද්ධා වා කායේ කායාන පස්සේ විහෙති කියලා ඉතින් ඒකන් තථායේතං 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 මේක එහෙමද ඒකක් එහෙම ඒක කොහොමද ඒක මේකක් මෙහෙමයි කියලා මේ දෙක වෙන් කිරීම සඳහා ගන්න මේ අජ්ජත්ත බහිද්ධා කියන එක මුගදෙනෙක් හිතන මේ ඉන්දියාවයි චීනයයි අතර තියෙන දේශ සීමා වගේ වැටක් කියනවා. අරපතල වෙන් වෙච්ච හොඳ තෝම වෙන් වෙච්ච අරගණයක් කරන තරම් වෙන් වෙච්ච දෙයක් කියලා. නමුත් මේක සම්නික්කර මායාවක්. මේ මම මේ මගේ නොවේ. වෙනත මේ අජ්ජත්තේ බාහිර සීමාව ගත්තාම ඔකට කොහොමද ඥානන් සම්බවචන කියනවා? අහිද්ධාවේ අතුලිත සීමාව ගන්න. මේ සීමාන කොච්චර ඇතුළට ලඟවනද කොච්චර පිටතට ලඟවනද කියන එක බැලුවොත් ඒ මුතුම මායාකාරී ස්වරූපයක් කියන එකේ න්‍යාය විචාරයක් ඕන ඒකම ඇති උදාහරණයක් වශයෙන් අද දෙයර ගන්න ප්‍රතිස්තනකට අපි කතා කරගත්ත එක ගත්තොත් අපි වාඩි වෙලා දැන් මම පරිගංගෙට යන්න හදනවා කියලා මම වාඩි වෙලා එතනදී අපි අත්‍යත්තයි ද සීමාව ගන්නෙ උත්සම්පාදතර අදෝකේ සම්පත්තක සත්‍ය පර්යම්පං කියන විදිහට පාතලයෙන් වුණ සෙස්වල්ලෙන් යනට මේ හැම කීයේ පිට කෙරවර කරගෙන නැත්තා වූ මේ කය ඉඳගෙන අපි මේක විතරේ ටික පිරමීඩයක් වගේ නැත්නම් චෛත්‍යයක් වගේ තව බහක් වගේ මම දැන් මෙතන කියනකොට මම ඔතන තමයි කොට වෙනවා මේ ඇතුළත මම අධ්‍යාත්මයි අධ්‍යාත්මිකයි බාහිර පිට කියලා ගන්න මේක නැත්තම කතා කරන්න බෑනේ. ඔතන තමයි අපි සම්මුති වෙන දැනට අපි එක එක නවන්න ඇගේ කවුරුත් පැටෙන්නේ නැතුව ඕන්න මම ඉඳගත්තා කියලා.
ඉතින් උපදෙස් දීගෙන භාවනා කරගෙන යනකොට අපේ ඊට මුදෙන් වන්න මම දැන් මෙතන ඉන්නේ යාපුරු කරගත්තා යාලු කරගත්තා ආදුණා මිත්‍ර උනාට පස්සේ අපි යම් විදියකට මේ මම දැන් මෙතන කියන සන්දර්භ වෙනුවට හුස්ම ප්‍රාණය ප්‍රතිෂ්ඨාපනය කළොත් හුස්ම කියවර කරන්නේ උඩුකය විතරක් නෙවෙයි උඩුකය අධ්‍යත්ත වෙනවා වටිකයත් බහිත්තා අධ්‍යත්ත සීමාව අතුයි එතකොට කියන්නේ ඇටිගේ අමතක කරලා උතුම් කායම් පණිදාය පරිපූර්ණ සතියම පට වෙච්ච උද්ධිපය කෙලින් කියාගෙන හුස්ම බාධා වෙන හැටු නිදෙර ආශ්වාස පද්ධතිය වායු දහනාව ගමන බාධා කරන උද්ධිපය කියන්නේ ඇටිකය අමතක කරන්න කියන යෝගාවචරයට අජත්ත ගයිත සීමා පොඩ්ඩ පරිපාලන ඉනි මිනිතේ ලක්ෂණ කීයද ඇති දැන් අපි පළවෙනි සැරේට කය ගත්තා කියලා කියන්නේ කය දෙක ගත්තා කියලා කියන්නේ ඔය කවුරු කැමති නැත් නැති මුළු ලෝකෙම දඬුන්නයි කියන්නේ අජත්ත සීමා වල්ලාගෙන ඒකට වාංගු වෙලා ඒකට ප්‍රේම කරලා ඒක මම කියාගෙන ඒක මගේ කියාගෙන මුළු ලෝකයම දැක්කේ නැත්නම් මේකට හිත ගන්න බෑ දවමන්තකින් කියනවා නම් නිරු ලෝකයට අසතිය යොදන්නේ නැතුව කයට සතිය ගන්න බෑ. නාසතියට සාපේක්ෂව තමයි සතිය ඉන්නේ. කය පිළිබඳවයි ලෝකය පිළිබඳවයි දෙකටම සමසතියක් ගන්න නම් ඉතින් අසුමතා. පොඩ්ඩක් මම දැන් මෙතෙන් වෙන්නේ. මම දැන් මෙතෙන් ගන්න හැම චිත්තක්ෂණයකම කමේ කියන චින සම්පත්තියේදී මුතුලනම දෙවිදියානේ ඒ චිත්තක්ෂණේ මුළු ලෝකෙම අපි දන් දීලා ඉති. මේෂන් බුදුජානකේ දානිය ශ්‍රා නිවනට එක්කම පදවල පරිච්ඡය. ඡාග පටිනිසක මුත්‍යනාතු. ඡාග කියලා කියන්නේ පරිත්‍යාගය. මුත්‍ති. පටිනිසක කියන්නේ අතහැරීම. මුත්‍ති කියන්නේ නිදී. අනාලය කියන්නේ ආලය හැරපි. ඒ නිසා හඳුනන මට තියාගන්න මේ කය කියන තීමාවට හැම සීමා කරගත්ත පාද තලයේ උඩ කෙස්සම් දෙන්නට සීමාවට අල්ලබදාගන්න සතිය පිහිටවන්න පිහිටවන්න බාහිර ලෝකේ ඡාග මුක්ති පක්ෂක නාලේ සිටිනු. මුල ධර්ම වාසේ මම කියන්නේ. ඊපස්සේ මෙතනින් ගිහිල්ලා උඩුපයට හිත ගන්නද? ජීවාර්ථයට යටි කරගෙන කරගෙනවා. ඒකත් යටිකයට ඡාග පටිනි සතුත්ති අනාලේ හිටදෙවි. ඒක නොකළොත් උඩුපයට දැඩි අවධානය යොමු කරන බය සතිය ඒකාග්‍ර වෙන්නේ නැහැ. ඔන්න වචනේ බුදුහාමර පාවිච්චි කරන ඒකාග්‍ර කරනවා. ඊට පස්සේ කියන්නේ නම් මාස්ටර්ගේ උඩුතලට හෝ ඉනිමෙත්මතෝ මේ හුස්ම වදියේම වදින කරවල තැන නම් දීපේ. ඒ ට්‍රේන් එකට ආදරයක් නෙමෙයි. ඊට පස්සේ ඒක අජත්ත කරගෙන උඩුපයත් වයිතා. ඉතින් ඒක කුණ්‍ය කරගන්න. දැන් මේකෙ කියන්නේ ඒක අක්කයි කියලා. අර ඉක්ලෙන්ට් එකට වෙලෙච්ච ආලෝකයක් කණිවිට එක තැනකට කේන්ද්‍රගත වෙච්චාම ඒ ආලෝකෙත් ගොන් කඩදාසියක් පුච්චනවා. මොනින්ගේ නේද? දැන් මේ කේන්ද්‍රගත කිරීම අනුව හරියටම හුස්ම වදින තැන කය කරගන්න. එතකොට අක්ෂත්ත කය වෙන්නේ මේ නාසිකාග්‍රයේ උඩුතලයේ ඒ හිතේන කොප්පන ගතිය. එනහත්තම් ප්‍රසාද රූපේ තියෙන උපේජය. වෛද රූපේ වෙන්නේ වායු කොටහක ධාතු. දැන් බාහිර රූපේ ඇවිල්ලා පීරා ගන්නවා වගේ එන්න තකඩුවකින් කපන්නවා වගේ චේතකින් කපන්නවා වගේ ඈත් වෙන තැන පීරාව නැති වෙනවා පිට වෙනවා නැති වෙනවා පිට වෙනවා එතකොට මේ යෝගාවචරයේ අධ්‍යත්ත බයිද්දා කියලා කියන්නේ සම්පූර්ණ තාක්ෂණික වශයෙන් වෙනස් සංදර්ශනය. ඉතින්ද අර කාය පුරාම වේදිකාචරණව අවධානය එක තැනට නාභිගත වෙනකොට මේ කුච්චෙන්න පුළුවන්. එනිසා මේනම තැන අල්ලගන්නේ සමාරුයි අද අල්ලගන්නේ මේක නිසා මේ කියපු සත්‍ය ඥානෙ නිසා මුලිකවක් නෙවෙයි මේ භාවනාවක් තියෙන්නේ. ඉතින් මේ කෙරුවට පස්සේ මේ නාස්කාරකේ හැදේට මම නිදර්ශනයක් ගන්නෙ ඉතිංවත් කරගන්න එපා කිසිම ශීලයක් තරකන්නේ නැහැ කිය. වෙන අරමුණක් ගන්න නැහැ කිය. මම නිදර්ශන කියන්නේ මම අවශ්‍ය දෙන්නේ. මෙන්න මේ විදිහට තිබ්බට පස්සේ අවධානය මෙතන ගියාට පස්සේ ඒක ශබ්ද වලට කියනවා වේදනාවට කියනවා ඉන්ද්‍රිය කරනවා කියලා කියන්නේ අර ඒක ඒකාක වෙච්ච නාගකට වෙච්ච අධ්‍යත්ත වෛද්‍යසීමම ආයෙ කප්පා එක දුක. හැබැයි දුක නෑ ආයෙ ගන්න පුළුවන්. සිසිරි ගියා ඒ කියන්නේ ලෙන්ත් එක හරියටම නාභිදුර අගලන ආලෝකයේ කියන්නේ නෑ ලෙන්ත් එක කොහේට නංගලකට ගන්නකොට පිච්චේ. අංගලෙන් මුස්සනකොට ලකේ ලොකු වෙනවා අංගලෙන් පාස් කරනකොට ලකේ ලොකු වෙනවා පිච්චෙන ශක්තිය නැති වෙනවා
ඉතින් මේ භාවනා කරන කෙනෙක් පාරටමගේ සාතන පිච්චෙන ධර්මතම අවධානයේ සතිය සමාධිය දිනු වෙනවා සතරම හදේ වල කාය ලොකු වෙනවා මුන් අනිවාර්යෙන් දෙලිමත් මේ අජත්ත වෛද්‍යා දෙක හතර ගැටුම එන්නේ මේ අජත්ත වෛද්‍යා දෙක හතර ගැටුම මෙහෙම තියාගෙන ලෝකාවිතරේ අපි හිටමු දැන් මම යන්න ගඹුරකට සමාධියද එහෙම තියාගෙන මෙයාට පුළුවන් උනායි කියලා ආශ්වාසයේ තියාගත්ත මේ නාභි දුරස් ප්‍රශ්වාසයට හොල්ලන තුලින් තේ ප්‍රශ්වාසයේ තියාගත්ත ලෙන්සේක එහෙම ආශ්වාස තලන්නේ නෙමෙයි නර දැරීම අර පිච්චිල්ල තවසේ සූර්යාලෝකයේ මනින්න හතර තියෙන කලබුණගේ පාර්ට්මන්ට් එක හතර තියෙන වීදුරු ග්ලෝව වගේ එයාට තියෙන පොලේ වාහනට පුච්චාගෙන බලාගුණ ගිය හැටි පිච්චෙන්නේ වැස්ස තියෙන වෙලාව පිච්චෙන්නේ මීටර දෙකක දිපාර්ට්මන්ට් එකේ තියෙන ආචාර්ය බොනේ හයි කළා ඉතින් ඒක අතරවස්සේ පොලේ කියන පිච්චිච්ච ප්‍රමාණය ඒ වගේ තමයි තමයි කියන්න පුළුවන් ආශාසෙන් ප්‍රසාද ප්‍රසාසෙන් ආශාස දෙක දිගට ස්නාහිගත වෙලා දෙනවා පිච්චීගෙන යනවා දැන් මේකට භාවනා නොකරන හිත අභාවිත හිත වඩනාවක හිත මේකෙන් ලොකුව කුච්චින අරමුණ යනවා ඒ අනම් යනවා ඒ නිසා කවදාකවත් ඒක නැට හරියටම කය කෙරේ පිටවන ලද සතිය කියනතු චිත්තක්ෂණ දෙකක් යනකොට කොහොමද තුනක් යනකොට කොහොමද කියලා සපේල උත්තරය දෙන්න ගන්න මොකද රූප බලනවා ශබ්ද අහනවා ගඳ බලනවා රස බලනවා පිස්සු ඇදි කිහිලෙවික් වගේ අස්යෙන් අතර ගන්න යනවා ආතාවක් තිබුණත් ඒ කාකර වෙනම ආය විශේෂන ඒ කාකර වෙනම ආය විශේෂ නමේ අධ්‍යක්ෂ බහිදා වේගය පිළිබඳ තැකීමක් වෙනවා එතන මම කියන්නේ කවුද කියන්නේ චිත්තක්ෂණය දැන්නේ මේ අභ්‍යන්තරේ මේ අභ්‍යන්තර නොවේ මේ මම නොවෙන කට සීමා පිළිබඳ ඇඟීමක් නැහැ ඒක එම කාලෙට නෙමෙයි විඥාන මායාව කරන්නේ විඥානේ මායාව කරන්නේ දෙක දෙකට බෙදලා ලටුමක් කර කරන මිසක්කා දේශ සීමා අරගෙන දේශ සීමා පෙන්නන්නේ නැහැ. ඉතින් තමයි අපි ඔය. සම්පූර්ණ ඥානද විඥානත් එක්ක යුද ප්‍රකාශ කරන්නේ නැහැ. කිනෝ මේ ආංශවල ප්‍රසාර කරන දෙකක් තියෙනවා. අජත්‍ය වයිද කියලා දෙකක් තියෙනවා. මෙන්න මේ දෙකේ මෙන්න පොඩි කරලා පුළුවන් නම් කඩදාසිය පුච්චන්න ඕනේ. හරි තියාගෙන ඉන්න. කියනවා ආශ්වාසයෙන් ප්‍රශ්වාසයට ප්‍රශ්වාසයෙන් ආශ්වාසයට යන්නේ. ආශ්වාස ප්‍රශ්වාස දෙකේ වල සංජිත වේදනා තේචිවිලට යන්න 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 මතු වෙන රූපය බොහොම සීලාගයක් සහිත නවමු අසාස්වාදවට හිටදේ ආනපානේ පමණක්ම දිගේ යනකොට ඒක මේ ගස මේ දෙක චතුරාර්ය සත්‍ය වගේ සත්‍යයි අරමුණෙන් අරමුණට හිත පැනපැන යන්න යන්න ඒකේ සීලාගයක් ඒ රසාස්වාදයක් තියෙනවා. ඉතින් අපි කිසියම් වගවීමකින් තොරව උදේට ඇඳ වෙනකන් රූප සත්‍ය ධම්ම රස රූපලත් කහපාට මේ පාට රතු පාට හතරක් තිබුණ ආකාරයේ කියා. මේවා දිගින් පෙන්කලකට පෙන්කලකට යනවා මිසක් කරා. මේ මොකාගේ න්‍යාය පත්‍රයකට මේ හිත වැඩ කරන්නේ කියලා. ඒ මොනම ශික්ෂණයක් තියෙන මිනිහටවත් වගකීමක් නැවතුන දීයක් නෙවෙයි මේ නඩගොනට අනිමේ මායාව නැසයි. බුදුසසුනේ එක්කතරක්වත් අභියෝග කරන්නේ නැති කුංචි අතුරක් වෙන යෝගාවචරයට මේ නාමිතුර අල්ලගන්නේ අල්ලන්නේ එකම ආරම්භයේ පවතනවා. ඉතින් ධාර්මයට කරලි කරනවා මාත මෙහෙම එකතන ඉන්න බෑ වේදනාව එනවා පිටින් සතු කැර ගන්නවා ඒ විදිහේනවා ඉතින් අර ඉතිපත් ඉන්න බල්ලා මෙට පණිසන්නේ නැහැ ඉහෙ පණිසන්නේ. ඉතින් මොනක් කරාද ඉහෙ කරා පණි. ඉතින් මේකේ තියෙන මොනකම තමයි ඉතින තකතියුගම තමයි පිළිදින ගුණාව තමයි මේ පිටපණින හිත පිළිබඳව පශ්චාත්තාපය. මේ හිත පිටපණින මගේ හිත පිටපණින මම හිත පිටපණින මගේ ආත්මය කරගත්තු දුකේ ඉඳලා හැඳ වෙනකම්ම පශ්චාත්තාපය තමයි කවදාකවත් සික්වීමක් නැහැ. මේ හිතුවන්ද බැරි බව අනාත්මයේ තියෙන ප්‍රධාන ලක්ෂණක කොහොමද බුදුබණක් කියලා තේරුම් ගත්තොත් හිත පිටපණින ඉති ඇත්තද? ඔබනේ බුදුහාන් කියන අහන්න මට කරන්න බෑ. ඔබනේ බුදුහාන් කියන මේ ගැට දෙන්නේ වාස්කෙත් නෑ, මිදහජෙත් නෑ, බල දහජෙත් ඇත්තේ නෑ කියල. මොකද ඒක පොඩ්ඩක් අපේ සක්කාය දිටියේ කොනක්. අපි මානෙද පොඩ්ඩක් ලැජ්ජ කරගන්න. අපිට ඕනම දෙය නෑ, හිතට ඕනම දැන් වලට යනවා කියවම තණ්හාව ඉෂ්ට වෙන්නේ නැති නිසා බුදුබණ ඇත්ත වුණා.
අපි පුළුවන් තරම් බලනවා සක්කාය දිට්ඨිය වැඩින මාන වැඩින සුපාසාවල් වැඩි කරන අර නන්නත්තර වෙන හිතට යන්න. මේ පිළිදෙත් නෙමෙයි මම කියන්නේ. මේ පිළිදෙත් මේක කොහොම හරි අහුවෙලා තියෙනවා දැන් මම කියලා නෙමෙයි. දැන් මේ පිළිදෙත් වෙලා තියෙන දැනගන්න වෙන අජත්ත වෛද්‍ය වෙනස මෙන්න නන්නත්තර වෙන හිත මෙන්න න්‍යායපත් නැතිනම් මේ මෙන්න මේකට පුදුජනන් කරපිටිය අතුර මොකක්ද? වික්‍රම ආරමුණක් කරගෙන එකම පුරන්තර නීකාග්‍රතකින ඊළඟලද චිත්තක්ෂණ චින සම්පත්‍ය උපයන්ද ආශාසෙන් ප්‍රසවාස ආශාසෙන් මාර්ග මාර්ග යනකොට මේ දෙල්ලම මේ ඕනා මේ මායාව මේ අත්දැන්නම අල්ලන්ද මේ ආශාසයේ නිමිත්ත සහ ප්‍රසවාසයේ නිමිත්ත දැඩි කරවලන්නේ කියන්නේ ඔබ හරියමාරේ සාධාරණීකරණය කරන්නේ ඒක නිසා කියනවා ආශ්වාසය ප්‍රශ්වාසය හුත්තු නිමිති කරන්නේ හුත්තට අරමුණු කරන්නේ ඒක කර්මස්ථානයක් කරගන්න එතන ආශ්වාසය කොහොමද ප්‍රශ්වාසයෙන් වෙන්නේ ආශ්වාස ප්‍රශ්වාස දෙක කොහොමද සම්පෙන් වෙන්නේ වේදනාවෙන් වෙන්නේ හිතවිලෙන් වෙන්නේ කියලා මේක නිකන් මුළු ජීවිතේ කරම අත්‍යන්ත වූ ආර්ය පරිශීණි වශයෙන් ආනාපාන නිමිත්ත ගන්න නිමිත්ත ගන්න කාරණා තුනක් හේතුයි එකක් තමයි මේ ආශ්වාස ප්‍රශ්වාස හැපෙන තැන ඒකාග්‍ර කිරීමට ආසනයකට තැන නිමිති තුනේ එක ආශ්වාස ප්‍රශ්වාස දෙක අතර වෙනස දක්නාසුරුව තරමටම වශ වෙනස ඒ දෙක අතර තියෙන වෙනස දක්නාසුරුව මට්ටමට සංවේදී බව නිසා දෙවෙනි කණකුව කටුතුනේ කණකුවක් වගේ දෙවෙනි කකුල හැදේ තුන්වෙනි එක මේ ක්‍රියාවලිය සඳහා ආශ්‍රවපසයිනාශකාග්ගේ කුක්කීම සඳහා ආශ්‍රවපසසතෙන් සිටුනස වෙන්නීම සඳහා හේතු වෙන්නේ වායෝ කොටක ධාතු කියන එක රූප නෙවෙයි ශබ්ද නෙවෙයි ගන්ධ නෙවෙයි රස නෙවෙයි පහසක් වායෝ කොටක ධාතු පහසක් කියන මේ උෂ්ණ රැල්ල උනා තුනයි ඉතින් භාවනා කරනකොට හොඳට මතක තියාගන්නේ කවදාකවත් මේ තුනේ එකවර දකින්න බෑ මේ නැත්නම් ඇඟලලා තියෙන එහෙම නෙවෙයි වරේක අසල්පසත් චිරෙන් සලකේ. ඒක ජීවිතක්ෂණ. වරේක සිපින දැනට. වරේක මේ දෙල්ලම කෙරෙන්නේ හුස්ම රැල්ලකින් බව. රූප රූපකින් නෙවෙයි, ශබ්ද රූපකින් නෙවෙයි, ගන්ධ රූපකින් නෙවෙයි, රස රූපකින් නෙවෙයි, පොට්ටබ්බ රූපයක්. මේකට වායෝ පොට්ටබ්බ රූපය කියලා කියනවා. මේ වායෝ ධාතුවේ තමයි මේ කුම්භන අහකරන අඳු කරන ගැටි තියෙන්නේ. ඉතින් උදේනම් අපිට අල්ලල දුන්නේ ලේසි අල්ලන්න පුළුවන්. එන්න මේ තුනයි. ජීවයේ වශයෙන් දැන අන්වේ ඥානයක් විදිහට ණය විපස්සනාක් විදිහට මේ ආනාපාන ප්‍රතිකර තුනයි මේ මට දෙන්නේ කිය මේ තුනේ කොතන හිටිය භවනා වැඩෙනවා අතරමැද සබ්ජෙක්ට් කරන ප්‍රශ්නයක් නැහැ අතරමැද වේදනාවක් කරන ප්‍රශ්නයක් නැහැ ඉතිවිලක් කරනවා නැහැ එන්නේ ඉන ආනාපාන මේ ලක්ෂණ තුන බලනවා කියනවනම් ඒකෙන් කියන ආනාපාන නිමිති ගත්තයි කිය අපි කියන මේ ආනාපාන අරමුණ කරයි කිය අනපන කර්මස්ථාන නොවනයි කියලා දැන් යෝගාවචරයේ මේ නිමිත්ත බලවත් වෙන්න වෙන්නේ. එතන මේක මුද්ද සවිස්තරව හක්‍රියට මේ සාංචිත්‍රික වගේ මාජිත්‍රික අන්දම් චිත්‍රක වගේ තියෙන තියෙන්නේ මේක හරිය රසයක් තියෙනවා. භාවනා කරනකොට ඒක ශීලවය. මෙන්න මේ විදිහට අරමුණේ මේ ආස්වාසය මේ ප්‍රසවාසය කියලා එක තියෙන මේ රස වෙනස හැඳිනීම හැපෙන තැන අනු අල්ල ගැනීම මේ පොත්හබ්බයක් සිද්ධ වෙන කියලා දැනගැනීම කියලා ධර්ම ඕජා අද මෙදීක් අපනකොට මේ පරිසරයේ තියෙන රස ඕජාව. මේ රස ඕජාව තමයි අපිට ජීවිත රසය කියන්නේ. මේ ඕජාව කියන්නේ එතන බහන වදිනවා කියන සත්‍ය පිළිදෙයයි කියන්නේ අප්‍රමාදේ හරියයි කියලා කියන්නේ හැම ආශාසිකම් ප්‍රසවාසිකම හරියට ගන්නට පිළිච්චට ඒ වගේදී කනකොට අපන්න 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 ඕජාව රස විඳින්න වගේ ආශාසික ප්‍රසවාසික ආශාසික ආශාසික බුද්ධ වෙනස්කම් ඇති නැති දවසට පෙර හම්බුණාට හරියන්නේ ඒ වගේ වේදිකේ පරිවෙලා තියෙනවා නම් ඉදිරිය වැඩිල ඒත් ඒක වේදිකේ ගන්න කටස්කල හැපෙන මට්ටමක තියෙනවා කටස්කල හැපෙන්න පුළුවන් දත් කියන ඒ සිංහ රජු වෙන කාලේ ඉදිරියට මේ කියලා මිනිස්සු කියනු මේ රජකීතර වැඩක දත් නැති එහෙමද රජුණන් කරුකේට කම්බෙච්ච වෙලා වීඩියෝට ඔය ගිරියාවේ මට දුන්නා. අරමත දැන් වීදුරු මහන දින කට්ටස් කරලා. අද දින උත්තර දියාලු. එයා නිසා ඒ තරම් පුක් කලු.
නැති විචුරු මහර දෙන රටස් කරන හැමෝම ගිරියක්. ඒකේ තේර ගිරිය කනකොට මේක හතර හැපුවට ඒකේ මන්ත්‍රෙට පෝජාව ගන්න දන්නේ නැත්තම්. ඒ විදිහේ පරිලක් දක්හනිනම් මේම කටේ තමයි යෝගාවචර සෞත්‍ය යෝගාවචරය. හරියට දන්නේ යෝගාවචරය කියන්නේ අපේට මේ තේර ගිරිය ගන්න මේකට ඒ ඕජාව ගන්නන මේ පැච් කරලා දාන්න. මේ මන්නන මෙතන උගුල දෙන කාරක් තියෙනවා දන්න කතාව නම් මේ පදමන්තු මට ඉස්සරහ යන්න බැරි නිසා මම මේ අද වෙලා නැත්තේ. දැන් මෙතන ඉඳලා මේ යෝගාවචරය මේ ලබාගත් ආනාපාන නිමිත්ත මුළු ජීවිතයම කරගත්ත වචිනාම කුසලයි. ජීවිතද ප්‍රධාන වචිනාම දානයි. දක්ෂකම් වලින් අන්තිම හේත ශිල්පේ කියනවා. මුද මේකේ ඉඳනම මුළු ලෝකෙම දන්නේ. මුළු ලෝකෙම ඉති නැයින් කරගන්නවා නැත්නම් මේ වැඩේ මේ අපිට මේ කම්බලෙන් දෙනවා වගේ යන්න බෑ. මේම හිතියොත් මොකද වෙන්නේ බලන්න අන්තිම මේ නිමිත්ත බලාගෙන ඉඳති කියනවා. මොනකටයි කියන්නේ කය අල්ලන් නැතුව ඉන්න ගැතියි මේ කොරණ එක නෙකේ. අපි කය කියන එක ආසාවක ස්පර්ශයෙන් ප්‍රසවාසයෙන් ස්පර්ශයෙන් සියලු සියයක්ම බලන්න නිමිත්ත අරගෙන ඉන්න ඔක්කොම බලගෙන ඉති දිහාම බලන් හිටියොත් මේක දෙවෙනකොට අපි මේ කියන්නේ ගුරුසු ආනපනී සිහින වෙන සිහින වලට අකිසිම වෙනකොට මේ නිමිත්ත දිහා බලන්න හිටියොත් ආපන නිමිත්ත කියන්නේ ආස්වාසයෙන් හොඩ මෙහිම ප්‍රසවාසයෙන් හොඩ මෙහිම එක දිගයි මේක කොටයි මේක රැලි මාන නංගමින් යනවා මේක ඒ සීරු පිළිමැදෙනවා මේක අයියෙන් කියලා එක වැඩ නතර වෙනවා මේක එමීර කියලා අයියෙන් එන ආදී වශයෙන් මේක දෙන සතහන ආකාර දැක්කා. හොඳට දකින්න දකින්ද පුදුමාකාර විදිහට එතෙන්ද මේක ඒකෝදි වෙනවයි කියලා ප්‍රකාශ වෙනවා. ඒකෝදි වෙන්න වෙන්න එක හුස්මින් දෙකෙන් තුනෙන් මේක සිහිනවා. සිහිනවා කියලා කියන්නේ දැන් කය ගෙවන් වෙනවා. එන්න දැන් කෙලස් ගෙවන් වෙනවා. දැන් මේ කියන්නේ සත්‍ය බැරි. දැන් මේ කියන්නේ අප්‍රමාණි පහල. මේ පහල වෙනකොට ඇද්දිකරලා බලන් දිට ඒ වෙනුවට රූපවත් බලන් දිටම සද්ධාන්ත කරනවා මෙන්න මේකටයි අපිට කියන්න වෙන්නේ ආයතනයක් අයල්ලන්න හදලා අර ගෙවන් වෙන වැඩපිළිවෙලට අනුග්‍රහ කරලා නිසින්ින්දේ ගෙවන් වීම යන්නයි මේ ආරම්භක ස්වාමීන් වහන්සේ කියන්නේ කරන්නේ අදාට වෙන්නේ කිසිසුමක් ඒ වෙනකොට බයක් චකිතයක් පාලුකතියක් කංගලිකතියක් ඇවිල්ලා අලුත් අරමුණු මේකට දාගෙන ඒක ගැන සැක කරලා නින්දට වැටෙන්න දෙන්නේ නැතුව මේ ගෙවන් වෙන හුස්මරල තියා බලන් කීම කය ගෙවන් කිරීම කය උපාදාන නොකිරීම ශුද්ධ වශයෙන් දෙක ගෙවන් කිරීම ශුද්ධ වශයෙන් සතිය බලවත් කිරීම මොකද බාහනකට වයර මේක විනාඩි 5ක් කරතයි අහන නොකරු වය මන්දක කරනතු විශ්ව තිය බාහන කරගෙන කවදාකවත් මේක දන්නේ නැහැ බාහන මේකයි කියලා දන්නේ නැහැ ප්‍රේරිත යකුවට එකොඩක් නැත්තම් පරිවිච්ඡේදයේ වීර්යය කපනවා. ඉහිල වැඩි වෙච්ච එකට මේ පරිවිමයි. එහෙම නැත්නම් කොච්චර බහන ගලුවා කමඩා යුද්ධ කරනවා මම බලන්නේ මේකයි මිනේ කිරි මේකයි උනේ මේකයි එනකොට වෙනකොට කල්යමල මේකයි දෙන්නේ සැපල උත්තර දෙන්න බෑ. අන්න එතනදී මේ උපාදාන කරන්න තු ඉන්න පුළුවන් නම් මේ උපාදාන කරන්න තු ඉන්න අපි බණ අහලා තියෙනයි කියලා මේ ඇහිච්චට විඥානය. පුදුමාකාර දැලියක් කරනවා. පුදුමාකාර මායාවක් පුදුමාකාර නමගැලිපද දැන් කායේ නිශ්චිත නැහැ හිත කාය අල්ලන්නේ නැති බව දන්නවා ආසල්වසස දෙවන් කන්නේ කොහොමද බව දන්නවා ඒ වුණාට මේ විඥානේ ඒ වෙලාවට මොකද අගපුරාම කෝඩු දුවනවා වැස්සට දෙනවනවා ඉදිකට දුවනවා ඉදි වත්තම හිදි අරිනවා ඉදි අන්දමට යෝගාවචරයට දැන් හොයන්න අමාරු මේ ඇති වෙන්නේ උපදෝන ගැතිය, හිටි ගැටුවන ගැතිය, හිටි වැටෙන ගැතිය, හිටි යන ගැතිය, ඇත්ත පෙන්න ගැතිය, කාය ප්‍රසාදයෙන් එන එකක්ද, කාය විඥානය අසුරගෙන නැත්නම් මනෝ ප්‍රසාදයෙන් මනෝ විඥානය අසුරගෙන එන එකක්ද කියලා අල්ලන්න බෑ. ඒ යෝගාන්තරයේ තියෙන කායට ඇති කැදරම නිසා මේ අයිතිනම් කාය විඥානයමයි, කාය ප්‍රසාදයමයි කියලා අතගා. එතන ලෝකෝගේ සත්‍ය කැඩෙනවා. කායට ආසාවක් ඇති වෙන කෙලෙස් පාන. මේ හැබැයි මම මේ දැනුවත් කරන අදහසක් කරත්තක් කියන දායකින්න අපරාධයක් තියෙන්නේ මේ කතා කරන්නේ විඥානයේ තියෙන ආහාර ගතිය පිට.
එයාට කාය විඥාණය ගන්න සුදුසු නැත්නම් සවිඥාන කෝකේම දේවල් නැත්නම් ඒ විඥාණය හදල පෙන්නනවා මේක පැත්ත ගිරවැටි. ඒක පැත්ත කටවැක්ක. ඒක පැත්ත කූමිජෝනවා. নানা ප්‍රකාර දේවල් වෙනවා යෝග ආරතරය සෑහෙන වෙලාවක් මේක කාය ප්‍රතිබද්ධ නොවෙන බව. කාය විඥාණය නොවෙන බව. කාය ප්‍රදාය නොවෙන බව තේරුම් ගන්න බොහෝ කාලයක් යනවා. කායත වැඩිම අසකරණයට වැඩිම වෙලා යනවා. බණ ගන්න කෙනාට කය පාවා දෙන්න කැමති කෙනාට කය ප්‍රතිපද විඥාණය පිළිබඳ බණ ගන්න කෙනා දැනගන්නවා මේ විඥාණය වැඩේ ලේසියෙන් හරින්නේ. මේ විදිහට කය සම්බන්ධ කරන ආකාරම ගැනකට. ඈත රූප වර්ගයක් තියෙනවා. ඉතින් මෙයා ජේසුස් වහන්සේ අදහන කෙනෙක් නම් මොන්න අපේ දේව පුත්‍රයන් වහන්සේ පුරුෂයන් කරන බුදුහාමුදුරුවෝ දහන කෙනෙක් නම් ඔන්න බුදුහාමුදුරුවෝ ළමයි බුදුහාමුදුරුවෝ පිළි පිළි එනවා. මෙබ්බලාට නබිනාට කියනවා. නානා ප්‍රදෙල්ලම් පෙන්නුවා මේගොල්ලෝ කියන බුදුහාමුදුරුවෝ අම්මා තාත්තා නැකපු තැනදී කාණි මට නම් ආගම ධර්ම හොඳට පේනවා. එහෙම නැත්නම් සෞබලෝපේ කාට මිනි අපකට පේනවා අසුචි පේනවා වර්ණනේ පේනවා ඉතින් දැක්කට පස්සේ අල්ලපු දෙයක් චෝණියක් කරලා තියෙනවා කියලා ඉතින් තොවිනවා. ගෙදරමන් කරේකෝ මම මේක වෙන ඔබට ඕකනේ භාවනා කරන්න එපයි කියලා අපේ කායවලින් නැහැ ඊට පංගෝන භාවනා වල හිත පිස්සුවක් කියලා අම්මම ඇත්ත කතා. මොකද කාය විඥාණය මම අල්ලන්නේ නැහැ. මේ වෙන්නේ කාය විඥාණයද මනෝ විඥාණයද කියලා අල්ලන්න තරම් යෝගාවචිත අචේතනික සචේතනික ભેදේ දන්නේ නැහැ. අසංකාරික සසංකාරික ભેදේ දන්නේ නැත්නම් අනාතයි තමයි. අසනමයි තමයි. මේ පිළියෙල තියෙන්නේ මේ කියලා තියෙන්නේ කාය අල්ලන්නේපා විතරක් නෙමෙයි කාය විඥානය අල්ලන්නත් එපා. දැන් මනෝ විඥානේ කාය විඥානේ වශයෙන් මායා කරනවා. චක්කු විඥානේ වශයෙන් මායා කරනවා. සෝත විඥානේ ආවට පස්සේ කර්මවිත සූත්‍රය ඇහෙනවා. ලම්තර මන්තර කියනවා දේව සභාවල් වලින් කතා කරනවා ඇහෙනවා. නැත්නම් අල්ලපු දෙයක් තමන්ටම බනිනවා වගේ ඇහෙනවා. ඉතින් මේක විශාල නඩු. බුරුනේ ඔබේ ගැතිර තියෙන්නේ මේ මනෝ විඤ්ඤාණයද සෝත විඤ්ඤාණයද අල්ලලා ගන්න. මොකද භාවනා කරලා අවිඤ්ඤාණයක සමිඤ්ඤාණයක වෙන්නේ දැකරන්නේ. සංස්කාරික සංස්කාරික දන්නේ. ඉතින් අර සෝත විඤ්ඤාණය වගේ මනෝ විඤ්ඤාණය වෙනීත කොට කොච්චර ධාති කෙරුවක්වත් එයාට හෙන්නේම අල්ලපු දෙන්නේ බයි. කොයි වෙලාවෙත් තියෙන හැකෙන් මේ මනසු නිරතරාදි මත බලන කෞෂිත කරගන්නවා කියන පුදුමාකාර නඩුකි. භාවනාවෙන් මේක කියලා මේක වෙනවා. නමුත් භාවනා කරනකොට අදාළයි කියන්නේ මම මේ කතා කරන්නේ. ඊවශී ගන්ධ ජාතියේ ඉන්න පටන් ගන්නවා, රස ජාතියේ ඉන්න පටන් අර ගන්නවා. මේ විදිහට මේ කය අතාරින් අපි කායික ප්‍රේක්ෂ භාවනා කරලා මේ කාය විඥාණය වශයෙන් මනෝ විඥාණය මේ මායාවල් පෙන්වන්න කිසිම දෙයක් අවශ්‍ය නැහැ යාට. නාටකයන් ශාලාවක් ඕනෙත් නැහැ, පසුබිම් දිරවන කරන්නේත් නැහැ, නළුනි දිරවන කරන්නේත් නැහැ, සම්පූර්ණ නාටකම් වෙයි. මොන මේ දෙක අල්ලන්නේ නැති වෙන්නේ. කය අල්ලන්නේත් නැහැ, කය විඤ්ඤාණය මම අල්ලන්නේත් නැහැ කියලා දැනගන්න නම් ලෑස්තිලා යන්න ඕනේ. මොකද ලෑස්තිලා යන්න ඕනේ? ආනාපාන නිමිච්ච නැති වේග නැති වේගන යනකොට හිත පුදුමාකාර වශයෙන් මේ නිමිති වගේක් පින්නන්න හදනවා. රූපකාරයෙන් පෙන්නනවා, වේදනාකාරයෙන් පෙන්නනවා, සංඥාකාරයෙන් පෙන්නනවා, විඤ්ඤාණ සංස්කාරකාරයෙන් පෙන්නනවා. මේ ආරි ප්‍රධාන කොට කියන්නේ මේ මට්ටම් පන්නන්න බෑ. ඒ තරම් මේක විස්තර කියනවා. මේක තමයි බුද්ධයන් වහන්සේ හොඳටම කලින් දැනගෙන හිටියේ. ප්‍රසිද්ධාත තාපසේක වශයෙන් භාවනා කරන මේක දැක්කා. දැක්කට පස්සේ ඕනම කෙනෙකුට කියයි මම දැන් අවිඥා පාරකට තියෙනවා. මට දිහිත් එකක් කතා කරන්න පුළුවන් නානා ප්‍ර එළඳා මේක කාණ්ඩත් ඇති ඉස්මස තේන තාමත් ඉන්නේ තමන් හදාගත්ත මනෝලෝකික තමයි. මේක මානසික මායාවක් තමයි කියලා එසේමසේ කෙනෙකුට කල්පනා වෙන්නේ මොකද කාටද වාසක්. රස නැත්තම් වගින්නමයි කරන්නේ. අපුර දේවල් වෙන්නේ අසුබ දේවල් වෙන්නේ නමුත් ඇතුළෙම ඉන්න නිසා හදා ප්‍රතික්ෂේප කරන්නේ. ඉතින් මේකෙදි කොච්චර ශ්‍රද්ධාවකට කියලා හිතා. කොච්චර සීලේ පිළිබඳව තමන්ගේ දැඩි ඉන්ටර්ෆීරිමක් කොහොමද කියලා දැනගන්න. කොච්චර මේ කලින් අහලා ආරවේතම තමන් කරා පැමිණෙන මේ මායාව
තමන් කර පැමිණීමේ මුසාව, තමන් කර පැමිණීමේ වංචනික බව, ශඩගතිය ධර්මයේ ඉච්ඡාන ගැඹුරක් බව. ඒක අහුනට ලැජ්ජ වෙන දෙයක් නෑ. කොයි කෙනෙක් අහුවෙනවා. නමුත් කනකොට රාත්කල් ගන්න දැනගෙන කණ්ඩෝන. මඩ කන්නතු වීනේ නේද? මඩ කනවා නෑ. රාත්කල් ගන්න දැනගන්න විතරයි මේක දිකේ. ඉතින් මේ ටිකේදී මම කලින් කියපු විදිහට රූපාකාර, වේදනාකාර, සංඥාකාර, සංස්කාරකාර මේ ටිකේදී කමඨා සුද්ධ කිරීමේ ඉතාමත්ම වැදගත්. ඉතින් නැත්නම් ධර්ම සාකච්ඡාව මේකෙන් හරියට මොකද එක්කෙනෙක් කවුරුන් තන නෙමෙයි අනිත් එක්ක නහුනේ සංසාරේ දෙනාවු අන්තෝ යත පරිජක ජක යක්තෝ පය. අනත්මන් ගැට ගන්නත් විදිහට මේක ලියනවා. මේ නිගේ න්‍යායක් කියන. චිත්ත න්‍යායක් කියන, ධර්ම න්‍යායක් කියන. විද න්‍යාමත්‍ය උතුම් න්‍යාමත්‍ය උපදේශ දේශනා කරනවා සම්මන්ද වෙච්ච දේ වෙනකොට උච්චන වාසනාව තමයි මේක වෙන්නේ. ඉතින් යම් කෙනෙකුට ඒ පේන රූප වේවා රූපකා රූප රූපව ශබ්ද රූපව ගන්ධ රූපව පොට්ටක රූප මොන පේන ගහන කමක් නැහැ. ඒ මොකද ආරක්ෂකයක් ශීඝ්‍රී ආමර හදලා තියෙනවා කඳුළු අවශ්‍යම ක්‍රම දින ගන්න කොටියක්. මොකද කඳුළු දෙන්න හැමදාම සීගිරේ ඉන්නවා කාලේ කොහොම ඇවිස්සෙනවා. ඇවිස්සෙන පස්සේ ගොඩම නැ කොරම ගන්න. ජීකේ ආරසක් කොටියක් තියෙන හදිසියක් වුණා. මුළු පිටින් බංකරයක් වගේ. අද තේම මුතුනේ තාරක රෝගයක් හදලාගෙන තියෙනවා මේ පේන දේවල්. ඇහැට පේනවා, කනට ඇහෙනවා, ශබ්ද රූප ගන්න ඔක්කොම ධාතු මනිස්කාර වශයෙන් බලන්න. ඒ වායෝ ධාතු වලින් කම්පන චංචක ගැතියේ තීජෝ ධාතු වලින් උණුසුම් සිසිල් ගැතියේ අටවි ධාතු වලින් කඩ ගන්න මේක කරන ගැතියේ ගොරෝරු නඩු වටි චියුම් ගැති එනම් අපෝ ධාතු වලින් වැකිලෙන පිටු කරන ගැති වශයෙන් මේ පේන පේන හැම දෙයක්ම ධාතු මනසිකාර කියන භාෂාවට දා ගන්න පුළුවන් නම් යෝගකර සෑහෙන අවශ්‍යයි. යෝගාවතර කියන්නේ මොකක්ද? කට රිදුනා, නාසය රිදුනා, කන රිදුනා, ඇහ රිදුනා, මේක වුණා, ඒක වුණා කියන සම්මුති අර ඉදරන්ට සම්බන්ධ කරලා කියන්න ගත්තා නේද? එහෙනම් සංවේදනයේ පැක්ලවිලක් වෙනවා, ආගෙන ඉන්නේ කරා තේරුම් ගන්න බැරි වුණා. ඉතින් යෝගාවතරේ ආගෙන ඉන්නේ කරා දෙගොල්ලම නේද? මේ සම්මුති ලෝකෙ පැක්ලවි. මොකදලා රෝගාතු මානසික කාර්යය නැත්නම් ඒ ධාතු වශයෙන් මේක පෙන්ින්ද වෙනවා නම් යා භෞතික විද්‍යාව ඉගෙන ගන්න තුරුණ කෙනෙක් නම් ඒ භෞතික සාමාන්‍යයෙන් එකදී පස්සේ ළමයි යුනිවර්සිටි පංගලකට උන භෞතික විද්‍යාව දාන මේ හැම එකෙම තියෙන බුදු භාව ලක්ෂණ ටිකක් විතරයි ස්වභාව ලක්ෂණ ටිකක් විතරයි ගති ටිකක් විතරයි මේ ගති වලට මගේ කන කට ඇහ දිව දහසේ කිය සැප දුක් කියලා දීග බලල කියලා කරු සුදු රතු කියලා ලේබල් අලව වේදනා වේදල විචිත්‍රය ලෝකේ ගොඩ ගන්න බෑ. ඔක්කොම තියෙන මේ ධාතු ලක්ෂණ ටික දැක්කම සංඥා අටක්ියා දැඟලුවා කුඹේ ගියා සීතල වුණා උණුසුම් වුණා ධාතු මාත්‍රේ ධාතු ගම සාමෝ කියන්නේ අචේ සචේතනික සිදුවන සිදුවට බහාක බල අචේතනික සිදුවෙන මේ කටේෂ්ඨදී මේ කය විඥාන ප්‍රතිබද්ධව කය ප්‍රසාදිත ප්‍රතිබද්ධ වෙන දේවල් සහ මනෝ විඥානයේ සම මනෝ මනස ප්‍රතිබද්ධ වෙන දේවල් වෙන් කර දැනගන්න සුළු ගමනට තියෙන එකම නිදේ ලැබෙච්ච තමයි ওই ධාතුමත්ක කරනවා. ධාතුමත් ධාතු වහන. ධාතුමත් මේ වේද. ධාතුමත් රේ වේස. අතුල සුභ අපිටද ධාතු ක්‍රියාවලියක් කියලා ලොකු සංසිද්ධිය තියෙනවා. මේ යෝගාවචරය ධාතුන්ගේ භාෂාව දැනගත යුතුයි. ඒ ධාතු ක්‍රියාත්මක වෙනකොට ඒගොල්ලෝ ඇවිල්ලා රංගපානට අපේ හිත කියවන්නේ රූපාකාරය, නිදර්ශනාකාරය. ඒ රූපක ස්වරූපයෙන් සංඥා ස්වරූපයට උන සම්පූර්ණ පරිවිතේ නේද? ඒක සංඥා මාන දිට්ඨිය ටික. ධාතු මාධ්‍යක දාමුගම සුත්ත විද්‍යාවක් වඩපත්. අනි විදු හුරු. වෙන සංසිද්ධිය ධාතු මාධ්‍යකාරයෙන් කියන්න පුළුවන්. ඒ විදිහට හයකට සත්‍යදී ওই ආනාපාන සත්‍ය ප්‍රශ්න උදෙසන්තික තැනකට එවන් පිටේදී විත්තේ කායේ කාය අනුපස්සී විහෙති කියන එක ධාතු සෝපච්ච වෙකති කියතියි. ධාතු වශයෙන් මේ ආපෝ ධාතු වෙන ගැගෙන පිළිකරන ගැතියි. තීජු ධාතු මොනසුන් සිසි ගැති. හැබැයි ධාතු කියන පාර ගොරෝසු තද කියලා තුනක් හැලු මුරුදු මෙලෙක් කියලා ගැති තුනක්. පරි ධාතු කියන කොබන අකුණ ගැති මෙන්න මේ ධාතු අතර කතා කරන පටන් අරගත්තු ඒ යෝගාන්තයෙන් කිසි කෙනෙක්
ගන්න කැමති නැහැ. තමගේ හිතේ පිටි ගන්න කැමති නැහැ. කතා වැද්දුර යන්නේ නැහැ. ඔච්චර කමටහන් සුද්ධ කරන්න දෙයක්වත් නැහැ. තියෙන්නේ සම්මුතිය පැත්තෙමයි මම කියා ගන්නයි මගේ කියා ගන්නයි ආත්මය කියා ගන්නයි ඒක දහස් මනස කාගේ කියන කාරි වේලිච ගතියකට මොකද වේලෙන්න කෙලස් වේලේ නාමයක් වෙන්නේ කෙලස් ඒක යම් වෙලාවක යෝගාවචරයට අනපන වේවා දහස් මනස කාගේ වශයෙන් වේවා මේක බලන්න පුළුවන් නම් පරියන් කෙටි විතරක් ගන්න පස්සේ කුණේ දිස් ගන්න පුළුවන් ඉතින්ද වැඩවලුත් ගන්න පුළුවන් ඒනම් අපමත්තස්ස ආතාපිනෝ මේ පරිත්‍ත පරිත්‍ත්තස්ස විහෙරතෝ විදිහට මේ භාවනාවෙන් එනේ මේ අධ්‍යක්ෂීම මුන්ද ප්‍රමාදී ලක්ෂීති දැන් වීර්යයෙන් එහෙම නැත්නම් ඒකටම යෙදි චින්තකින් ගත කරනවා නම් ගේහනිකා සර සංකප්පාතේ පහියක් කියනවා යෝවාශ්‍රිත වූ කාමයට බැඳුනා වූ සංකල්ප ආකල්ප ඉබේම ධාත්මජකාට යනකොට හැයි ආත්මජිකර දාගන්න බැරි නිසා තමයි අපි මේ පඩවිදුමා කටදත් දක්කුම අර මේ කිච නානා ප්‍රකාර දේවල් කර කර මේක විශේෂණය කරන්නේ. ආත්මජිකර දාගුවාම පේනවා මේ ධාතුන මම කියාගත්ත ධාතුල තගන්ට දුකක් වුණාට මම කියාගත්තේ නැති ධාතුල මේ දෙල්ලන් දෙයකම තියෙන අපිට දුකක් නැහැ. අන පුදුම වෙනසක් කියලාද? මම කියාගත්ත ධාතුල විලෝපණය වෙනකොට මට හරි පශ්චාත්තාපයයි. එයි මේ මට උනේ කියලා. නමුත් එළිය තියෙන කෙහෙල් ගල්ලක් කුලකට වැනෙනකොට ප්‍රශ්නේ නැහැ. එළිය තියෙන දෝවියේ එක සුළු ජොමට අපල කැපකලා කැපිලා උඩ ගියාට අද ප්‍රශ්නේ නැහැ. මොකද මේ ධාතු මගේ නෙවෙයි. අජ්ජත් බහිතා වෙනසේදී අජ්ජත් ධාතු දුක පිළිච්ච පිටින අතර ඒ හරහා බහිතා ධාතු වරනකොට ධර්මතා. ධර්මතා. ඉතින් අජ්ජත් දාලා බලනකොට වෙනක බහිත දාලා බලනකොට අජ්ජත් බහිත දාගෙන යනකොට කවුද කිව්වේ මොන මේක උනේ කියලා නැහැ. කිව්වනම් නේදපා. ඉතින් ජීවන අපි ඉන්නවා කියන ස්කෙමි මාන්නේ යමක් ඔබේ නෙවෙයි දැතරපක්. ජේසුස් වහන්සේ කියනකොට ඔය දැලිකාවේද ලංකාවේ වුණේ නෝට්ටු කයිදකට අසං කරලා තියෙන උන්ට දෙන්නේ. උන්නත බෝරුවේ අසං කරලා තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ සංවේදකට වෙදී ඉතින් බලන්න තමයි ඒක මොකක්ද. ඊයර කැන්ඩිවන්සර්ස් අපි ගියේදී මේ ඉදා ප්‍රෑමදාම දෙසැම්බර් 11 වෙනිදා අපි යන ලොකු සංකේතයේ වෙනදන සම්බන්ධයෙන්. මුළු කැන්ඩිවන්සර්ම වැලියෙලා අලුත් පහන් කූඩු හදලා පහන් පත්තු කරලා විශාල බෝධි පූජාවක් කරනවා පරිදී චලසම ඉතින් පොඩක් කලින් ගිය වෙලාවේදී ඔක්කොම හරියට සදන වෙච්චිම හත්ය කියලා කිව්ව ලොකු සාමනන්තට සාමනන්ත ඊටගෙන එක පුටුවක් එන්නේ. ඊට පස්සේ මේ මනුවේ වාඩි වෙන්නේ කොහොමද නැහැ. මම පුළුවන් තරම් ඊටගෙන ඉන්න පාට්‍රෝ කිව්වා. පෝෂින් නාමයට සහ සෛත්‍ය තින රවිකල්ප සාමනන්ත අසනීපනේ. ළෙඩ නිසා ඉතින් මේ පුටු හොයන්නත් නැහැ නේ. මේ වගේ තමයි වැඩ පුටු පුටු වාන්නේ ගන්න නැහැ කියලා. නැෂ මාත්‍ය විජහට ගිහිල්ලා වල ටයිම් 30ට ගිහිල්ලා ලොකු සාමනන්ත කතා කරලා ආයුධ දුක කුසලන. මාසික කරගෙන එනකොට ශාක්‍යදාල තියෙන ශාලීචික මහල සලන් සලබන් සලබන් ගාන අත් දෙක මුට්ටු උසන්නේ එන්නේ බෑ මෙයාට. ආශි වර්ගයක් අපේ කියනවා. ඒක දිව බලන්නේ ස්වාමීන් වහන්සේ බලන්න මේක බැඳගෙන රද දෙන හැටි. මේ උපහාන්දේ පොතුවේ ඉන්නවත් දෙන්නේ නෑ මේ කාසි ටික මට ඉස්සලා යනවා ආපහු පිටු පැත්තට යනවා. ඒක දිහා බලලා කියන ලොකු සංඥාන්සේ මහත්වරේ ආශි කුණු කැවිලා තියෙන මේ විදිහට මට සල්ලි තිබ්බ කුණු එකම තමයි. ඒ ඩාක්ටර් අත දාලා අරගෙන ඩාක්ටර් කුණු. ඔබ තිබ්බ තෝරගන්න දුකයි. මේ මගේ කියලා ගත්ත තෝරම දහතු කොටසයි. ඒ ටික සැලෙනකොට ඒක විපර්ණාමයටපත් වෙන පොදුමාකාර දුකක් එයි. ඔබ බාහිරයේ කියනවා. මුතු ජනසේ රාහුල කුමාරයන් වහන්සේ කියනවා කුමාරයන් තුන්සේ සාමනේ අධ්‍යත්ත බටවි දහතු පයිචා පටවි ධාතු පටවි ධාතු වේවේසා රාහුල අතිරිත පටවි ධාතු ධාතු දෙකක් තියෙනවා බාහිර පටවි ධාතු දෙකක් තියෙනවා දෙකම පටවි ධාතු සමනයි ඔබ මේක මගේ ගියාගත්තු ඒක නඩත්තු කරන්න කියලා පුදුමාකාර දෙයක් ඕරයි කියන්නේ කන්නවත්ත්‍ය සම්පාදානපත්ත්‍ය මේ භාවයේ වැදෙනවායි කියලා දැන් ධාතු මනස් කාණ්ඩ ගිය ගමන්
මේ පුදුමාකාර විහිළුවක් වෙනම අඤ්ඤච්ච වෛද්‍යාවේ කියන අඤ්ඤච්ච කොටස මේ තරම් දුක දෙනකොට වෛද්‍යාව කොටස මෙච්චර ලස්සනට මොනවාදලා මෙන්න මම වායුවදතු මෙන්න මම දේහදතු මෙන්න පටවි ධාතු කියලා ඒගොල්ලෝ නාඩ ගන්නකොට අපිට නෑ ප්‍රශ්නයක් අපිට බලන්න ඉන්න පුළුවන් නමුත් මම කියාගත්තේ කිය ගමන් පුදුමාකාර ඒක ආරම්භලේ චුක්කන් ගන්නවා මේක ඒ සුභාන මේක තමයි මේක අල්ලන්නතු ඉන්න පුළුවන් කියන එක පිළිගන්නවා කියන්නේ සාධෘත් සමාජ කියන්නේ මේ අනවශ්‍ය විදිහට තමයි පිළිගන්න බැහැ අපි හිතන මානවචිව අසෝ කියන්නේ මේක තකින් අල්ලන එක කියලා අල්ලන විතරන්නේ ඒක බැංකුවලියලා නීති කෝඩාරියලා සංකරලා ඉස්තිර කරලා ෆොටෝ වලගෙන ලැමිනේට් කරලා දුක්ඛ ධර්මිනු මේක මගේ මේ මගේ කියවත්ත දෙයකටම දුක්ක මේක තමයි අල්ලගත්තු දෙන්නේ අනුවිදාවට පොයේ මුත්තේ නිකන් ඉන්නකොට මට ෂෝක් සූත්‍රයක් හම්බුනා මේක මේකක් ඊට පස්සේ මම මේක කියපුවට බැනපුවට බණින් නැතුව ආවි දැනුම් බැනපුණා කියච්චි බණින්නට මේක පටන් ගන්න බුදුරජාණන් වහන්සේ දුක්ඛ කියන කියා බලන්න මට නව කම්බුත්‍රේ තියෙන්නේ සංයෝග විయోగ ධම්මපදයා සූත්‍රය. මේ දුක කොහොමද මේ අද්දත් පිටා දෙකත් එක්ක මේ සංයෝග සහ විయోగ ඇතිවීම පිළිබඳව මුළු ධර්ම ලෝකෙම කරගෙන ධම්මපදයා. බුදුරජාණන් වහන්සේ ශ්‍රණති කියනවා. ඉච්ඡි වික්‍රේ අජත්තං ඉච්ඡින්ද්‍රියං ඉච්ඡි මුත්තං ඉච්ඡි ගප්පං ඉච්ඡි විදං ඉච්ඡි චන්දං ඉච්ඡි තරං ඉච්ඡි ලක්කණං අපේක්ෂිත මහනි ඉච්ඡියාව ඇතුළත සමාවසි ඉච්ඡින්ද්‍රිය ඉච්ඡින්ද්‍රිය ඉච්ඡි කුත්තං ඉච්ඡි ක්‍රියා ඉච්ඡි කම්පං ඉච්ඡි ආකාරව ඉච්ඡි විදං වැඩ කරනකොට ගෑනු කම කියනවා විදං කියන ගලක් ගන්න දෙයක් ගෑනේ ගන්නවා කියන එක يعني අපේ යටින් ගලන කොල්ලෙක් ගන්න අත දිගලා ගන්න ධාතම කර කොල්ලෙක් වගේ ගැලිය ගන්නවා කියලා කියන දැන් වැඩක් වැඩක තියෙනවා පිටින් ගන්නකොට මේ විද්‍යා ඉති ඡන්දා එයාගේ විශේෂ ආශාවක් තියෙනවා සත්‍රම් වලින් කාර්යවලට මේ විශේෂ කැමැති මේ සිංහ ඇති ඉති ඡරං කටහඬක් තියෙන ඉති කටහඬ මොන ඊයේ ලංකාවේ ජාතික සංගමයට මම ආයතන දිනු වහන්නේ මොකද වන දිනවල දිනු වහට දැන් පද ඉවරද ඒක අහගෙන ඉන්නකොට මට ආවුනේ පිළිමෙක් කියනවා දැන් ක්‍රමයක් තියෙනවා මේ පොළොව කවුද කියලා පොළොවේ කියේ ගායිතාවක් ඒ කටහඬ අල්ලගන්න බැරි වුණා මට ඒක කටහඬ දෙන්න කටහඬ කියනවා මට ආවුනේ පිළිමෙක නමුත් ඒක ඉච්චි තරයේ ඉච්චි සරයි ඉන්නේ සොරය හරිම වෙනස් දෙයක් තියෙනවා එහෙම නැත්නම් ඉති ලක්ෂණ කියලා කියන්නේ ස්කීන් කැමති ආඹරලා සරකන අමුතු තාලෙක මේ විදිහට ඇතුළතින් ගමන්ගේ මේ ඉති ඉන්ද්‍රී ඉති කුප්ප ඉති කප්ප ඉති විදි ඉච්ඡත් ඉති චුන ඉති තරම් ඉති ලක්ෂණ ඇතුළට දීපට ඇයි ඒකට කැමති වුණාට ඒක අභිනමනය කරාට බාහිරේ පුරුෂකින් ගේට එවැගේම පුරුෂ කෘත්‍යයන්ද පුරුෂ ආකල්ප වලට පුරුෂ කැමැති වලට උසේ සොරේට පුළුල් ලක්ෂණ දෙකක් මේ තාක් තියෙන තාක් සහ සම්බන්ධතාවයේ කියන්නේ එහෙම තමයි සංයෝගයේ කියනවා බෑ ඇතුළතින් යාවේ ඉස්සී නැති අංශක නතර පායෙන් මුර්ෂේ තාර්තන කරන මුර්ෂේ දැසි තාර්තන කරන මුර්ෂේ ඉන්නේ මුදෙක මතක නැහැ මුර්ෂේ ඉන්නේ මේ මුතුන් කතාගෙන මුර්ෂේ ඉන්නේ පුරුෂ කක්ක පුරුෂ කුක්ක පුරුෂ ඡන්ද පුරුෂ සර පුරුෂ ලක්ෂණ තමයි මේ තාන්තර සංකල්පයේ සංයෝගයේ වෙනසක් ඇති කරන්න බෑ කියලා. එතන පුරුෂයාට කියනවා මේ පුරුෂ ලිංගය, පුරුෂ කප්ප, පුරුෂ පුත්‍ර, පුරුෂ ඡන්ද, පුරුෂ සර, පුරුෂ ලක්ෂණ, පුරුෂ ආකාර. යා ඒක බුද්ධම විදිහට අවශ්‍ය කරන මේ පිළිමය කරන පෞරුෂයක් කියන්නේ. ඒ අතර බාහිරේ ඉස්ති ලිංගය, ඉස්ති කුප්ප, කප්ප, ඉස්ති කුත්ත මේ සියලුම සම්බන්ධ කරන මේ තාන්තර. ඉහි පුරුෂයාට මේ සංයෝගයෙන් මොනම තාලෙවක් කලගෙන බෑ වියෝගයක් හිතන්න බෑ එයා දන්නේ නැහැ මේ බැඳිලා තියෙන මේ සංකල්ප ටිකට සංකේත ටිකකට සංඥා ටිකකට මේ සංඥා ටික තමයි මේ නමයකට සර්වචනංශයේ
මේ සරණපඥාණය කටලා පෙන්නන්නේ ඉත්‍ත්‍ය ඉත්‍ත්‍ය කප්පා ඉත්‍ත්‍ය කප්පා ඉත්‍ත්‍ය විදං ඉත්‍ත්‍ය චන්දං ඉත්‍ත්‍ය තරං ඉත්‍ත්‍ය ඒ පුරුෂ වදේ නෝ ඒ පදේ මේ දෙක තියෙන තාක්කල් කවදාක මේ ලෝකේ මේ තියෙන සංයෝගයෙන් ගලවන්න බැරි කේ මේ තමයි ලෝකේ ඇති ඒකද ඒ තියෙන කයට තියෙන කැමැත්ත කියලා අපි කාය සංසර්ගයේ කියලා අපි කරන්නේ මේ තියෙන ලකුණු ටිකක් හිතේට ආගෙන මේ ලකුණු ටිකට ප්‍රේම කරනවා ඒ ලකුණු ටික බැඳිලා තියෙනවා ඒක ඉක්මවන්න අපිට බැහැ ඒ ශාබ්දයන්ට කතා කරන කවදා හෝ භාවනා කරලා ධර්ම කරනවා කියන තනක් මේ ටික ඉක්මවනක ඉස්ත්‍යාව ස්ත්‍රීත්වයේ ඉක්මවන්නේ නැහැ පුරුෂයා පුරුෂත්වයේ ඉක්මවන්නේ නැහැ හැමදාම ඉස්ත්‍රීන්ගේ අයිතිවාසිකම් කරනවා ඉස්ත්‍රී සටන් කරනවා පුරුෂයන්ගේ අයිතිවාසිකම් පුරුෂයන් සටන් කරනවා මේ දෙවල් අතර දවල්ට සටන් කරලා රැයට එකතු වෙනවා ඒක තමයි අනු මිනිස්සු අපේ තාක්ෂණික මිනිස්සුන්ට සුදු මිනිස්සු පරිමේෂන් කරනවා ඇට විදියට ධාරකමාය සමාහර කොටස වලට ඒ ප්‍රදේශ වලට කල්වාරි යනවා ඒ දැස් වල සුදු ඩංගෙ වැටලා කොහොමද කියලා සාකච්ඡා ඒවා කල මිනිය කියනවා සුද්ධ අපි කොහොම කරලා සුද්ධි මට කැමති අනු ගෑනු කියනවා පීගිතර මිනිහා මට නැගෙන කරනකොට සුද්ධ මයිලඟ තමයි රැට ඉන්නේ කියලා. මේ එක පැත්තක ඔරෙම යුද්ධයක් එක පැත්තක සාහිත්‍ය යුද්ධයක්. මේ ශේර මොකද්ද මේ කයකට කයකට තියෙන සම්බන්ධතාවය මේ එකක් අත්ින්නක්ටි කය සම්බන්ධ දේවල් නෙමෙයි කයයි කියලා හිතාගත්ත මේ ලිංග මේ ආකාර මේ නිමිති මේ දේවල් එක තියෙන සබඳ. ඉතින් මම හුඟක් කියලා භාවනා කරනකොට කියනවා මේ භාවනාවේදී ආනාපානයේ දීගෙන යනකොට සිහින වේගණ යනකොට අතිසූක්ෂම වේගණ යනකොට ඒකට පිටිමකමක් තියෙනවා කියලා මේ කඩනවා මම ඒක දැන් කොච්චර ප්‍රතිනාස්කරණය කරනවා මේ සංයෝගියෝග ධම්මපරියාය සූත්‍රයේ කියන පස්සේ ඉත්‍ත්‍යාගේ ඉත්‍ත්‍යයේ කඩන පුරුෂයාගේ පුරුෂත්වයේ කඩන්නේ අන්දනම් මෙතනදී නින්දට වැටෙන්න දෙන්න එපා විනාකාරිකම හිතට එන්න දෙන්න එපා බය වෙන්න එපා පැකිලෙන්න එපා අසරණ වෙන්න එපා අනාථ වෙන්න එපා නන්නත්තර වෙන්න එපා නන්නත්තර වුණොත් තමයි ස්ත්‍රීත්වයට එක්කමයි නැති ජීවිතේ පුරුෂයන්ගේ ජීවිතේ පුරුෂත්වයට මේ සියුම් වෙනකොට න කායම අධිශාමීන ච මේ කාය නිසිත විඥානම් භවිෂති කියල කය හා සම්බන්ධ වෙච්ච නිමිත්තයි මේ දෙවිගෙන යන්නේ මේ නිමිත්ත ජීවෙනකොට මම ස්ත්‍රී පුරුෂත්වයේ ඉක්මවල ගිය මනුස්සත්වයට වැටෙනවා ඕනේ නම් මිනිස්සෙක් වෙන්නේ අනුනාකලෝයි පච්චග්ගායි කොයි පැත්තට ගමද අපතේ පැත්තක තියලා සම්පූර්ණ දේවල් කරන්න නිමිත්ත නැති වෙච්ච දවසේ අනවන නිමිත්ත නැති වෙච්ච දවසේ සිව් වෙච්ච දවසේ ඒ කියන විවේකයේ ප්‍රශ්න කරන්න එපා ඒ කියන විවේකයට සැක කරන්න එපා ඒ කියන විවේකයට නුහුරු වෙන්න එපා ඒ කියන්නේ විවේකයේ තුලයි බුදුන් ඉන්නේ ඒ කියන්නේ විවේකයේ තුලයි ධර්මය තියෙන්නේ ඒ විවේකයේ ඇතුළත තමයි සංඝයා ඉන්නේ උඹට සීලිය අවශ්‍යයි එහෙම නැත්නම් අපි ඉඳගන්නේ ධ්‍යානයක් විදිහට නැගිටින්නේ ධ්‍යානයක් විදිහට ඉඳගන්නේ පිරිමේ විදිහට නැගිටින්නේ පිරිමේ විදිහට කවදාවත් ඉස්සෙට ඉත්‍රිපත්ත පුරුෂර පුරුෂත්වයක් ඉක්මවන්න බෑ යම් දවසක ආනාපානෙ මුදට නිමිත්ත කරන ආනාපාන නිමිත්ත දෙවෙනවා එතන ගොරසු ආකාර සිහිම් කරලා සිහිම් ආවන අත සිහිම් කරලා ඒ අරහ මේ ඉච්ච ලිංග ඉච්ච කොප්ප ඉච්ච කප්ප ඉච්ච අලංකාර ඉච්ච සර ඉච්ච ලංකාර මේ සේනම ගෙවෙනවා මතක තියාගන්න ඒ කයි අපිට තියෙන කාරක අපි තෝරන ගන්නේ ඥානකමත් එක්කම නිවන දැන පිළිම කොට එක්කම නිවන ගන්න නිසා හැමදාම ප්‍රශ්නයක් අහනවා මොකද ගිහි ගෙදර ඉඳගෙන කොහොමද නිවන් දකින්නේ නිවන නෙමෙයි ඕනේ ගිහිකම ඒකට යාලසාව තියෙන. එක්කී කොටක්වත් තේරෙන්නේ නැමේ ගීතම කියන කවුරු 6ක් වෙනකම් දැනගම තියෙන්නේ. අවුරුදු 6න් පස්සේ හිතට දාගත්ත විකාරයක්. ඉහි අතහැරියයි කියලා අතහැරන මඟුලකුත් නැහැ. හැබැයි මේක අල්ලගෙන තියෙන ඇල්ල දිහා බලනකොට මොකද මොකද්ද බදාගත්ත. තමා වෙන දෙන මෙතන මනුස්සරට කිව්න්නේ මම බලන දැනේ ජීවිතය. මොන මං කියන්නේ ඇච්චර පල්ලා ඇච්චරමඩ කියන්නේ
අර මරණ මොහොතේ ඉඳපු අනන්ත පිටික සිටුතුමාට බුදුහාමුදුරුවෝ අන්න මේ අපේ සාහිත්‍ය සනාධිකන ඔය කය අල්ලන්නේ නැතයි. ඔය කය හා සම්බන්ධ විඥානය අල්ලන්නේ. කොහොම විඥානය අල්ලන්නේ වෙනම නක් කරන මේ තණ්හා වේදනා සංඥා සංඛාර. සුභිත අවශ්‍ය කරන වේදනා සංඥා සංඛාර ටික සචේතනිකව දුන්න නැත්නම් අචේතනිකවම ආවා. සසංකාරිකව දෙන්න නැත්නම් අසංකාරිකවම ආවා. ඒ සමයේ අචේතනික අසංකාරික කාය විඤ්ඤාණ අසංස්කාරික වචී විඤ්ඤාණ අසංස්කාරික මනෝ විඤ්ඤාණ ඇල්ලගෙන මේ විදිහට ගත්ත නිමිත දෙනිකොට ගත්ත නිමිත නැවතත් වෙන දෙනිකොට ගත්ත ආපාන නිමිත කියන්නේ නැති බලන්න මේ ගමන් වෙන්නේ අපි මේ පතු අකල්වල තුන සිංහල බුද්ධ ආයතන මේ ගැහැණු කම මේ පීඩිනි කම මේ අරය මෙයා කියන ක්‍රෝධමාන දෘෂ්ටි නතර වෙන්නේ මනුස්සය එතෙන් යනකෝ බුදු වෙන්න බෑ. එතෙන් යනකෝ අපි බුදු වෙන්න බෑ. එතෙන් යනකෝ රහත් වෙන්න බෑ. එතෙන් යනකොට ආර්ය සත්‍ය කියන්නේ. කවදද මේ කෝලන්නේ කතා? මිච්චි ලස්සනද වහන්නේ පෙන්නන්ති. මිච්චි ලස්සන සියුම් වෙද්දී අපි අයිතිවාසිකම් ගන්න හටන් කරනවා කියලා මොකද කොහොමද ඇත්ත කියන්නේ? ආයතර ඉස්සී මිච්චි ඉස්සී යනවා ඉස්සී ආකාරව ඉස්සී සරච් කරගෙන පුරුෂයා පුරුෂයා කල් පුරුෂයා ජානෙන්නේ කොහොමද මම වරණා කරන්න ඉස්සරහ. දේනෝනේ මේක මේ බාන නැහැ එන කාලයක් ගියමින් යනකොට මේක කිව්වට මේ විදිහට පතරලා බේරෙන්නේ නැහැ කියන්නේ. තම මුදුරේ භාවනා කරන්න ඕන කියලා කියන්නේ උත්තරට අනා ගන්න ඕන උත්තරව කරන්න ඕන උත්තරට කරනවා. හිතට දාගත්ත කරන දේන ඕන්න හොදන කරමු. හොදනනේ හේ දෙනවා හේ දෙනකොට හේ දෙන්න ගන්න නිකන් ඉන්න. ආයෙ ගා ගන්න එපා. අනා ගන්න එපා අනාගාමි වෙන්න. මේක මේනික මානසික මම මේක ඉතින් කිව්වයි කියලා මම දැන්නා වෙන්නේ නැහැ. මම මෙතෙක් කල් කියෙද්දි මේ යන්නේ කියන්නේ ක්‍රම කෙනෙක් ඉස්සරහ යන්න බෑ කියන මම ආයෙත් පිළිමේ පිළිමේක වශයෙන් යන්න බෑ. මේ පිළිමේ ආකාරය, මේ පිළිමේ කෘත්‍යය, මේ පිළිමේ ලිංග, මේ පිළිමේ තර, මේක තියෙන තාක්කල් මතක ගන්න තාමත් අපි ඉන්නේ සම්මත ශේෂ්ත්‍රයේ. ප්‍රමාණිත ශේෂ්ත්‍රයේ යනකොට මේ තාපේට අර උරංගමදින උදුකයලා බලන යටි මනමට කරවන්නේ හැපෙන්න නරමුණු කරන මොහොතයමට කරවන්නේ ඉතින් අමතක වෙන දේට අමතක වෙන්න දෙන්න මේක සුදුමාකාර සත්‍යයක් වශයෙන් සුදුමාකාර ප්‍රමාදයක් වශයෙන් හැබැයි බය වෙන්නේ බයක් තියෙන කිසි කෙනෙකුට දුක මාකට යන්න වෙන්නේ ඇයිද මේක ඇතුලේ තියෙනවා දැන් නැති තමයි තියෙන්නේ ඒ මොකද ඉස්ත්‍යාව ඉස්ත්‍යාවකින් ඉච්චිනේකට කැමති ඉච්චිකක්ක ඉච්චිකුක්ක ඒ ටික ආරක්ෂා කරගන්න යන තාක්කල් පුරුෂයා ඒ පුරුෂ ටික ආරක්ෂා කරන තාක්කල් අමාරුයි. ඒ සංකේතන පොසිටිකුට නිවනගේ ළඟිනේ කරන පොටුවේ පිටිකට ඉලක් කරගන්නවා. එතන මේ ආකල්ප සංකල්ප රාශියක් තියාගෙන නිවන් දකින්න හැමමයි කියන්නේ කරන මම කියන ඉරත්තට යමාරු කණකත්තාව වීදු දෙන ආකාරයට වැඩි යමාරුයි. වෙන මොන ධර්මයක්වත් නැහැ මේක කියන්නේ මේ අපේ මේ ආකල්ප ටික රකින්න. මේ සඳහා මේ කරන ධර්ම සම්නිකර මාර්ගාක්ෂි. හැබැයි යම් කිසි කෙනෙක් අවුරුදු 1000ක් දකලා හරි ගමන්නේ. ආත්ම 1000ක්ම හරි ගමන්නේ කවදා මේක තේරුම් අරගත්තොත් උන්දට ඒ ගමන යන්නේ කොහොමද කරන්න පුළුවන් ජවෙදකුත් නේද? ආයතකද මොන જાති බන්ධන දැම්මත් කැමැති නම් ඉස්ත්‍රියාවක් වෙලා ඉච්චි ලිංගය ඒ කුප්පයි ඉච්චත් ඉච්චි ඡන්ද ඉච්චි සර හත්ස පහකට ගණන් නැතුව මේක නැතුව කරන මනුෂ්‍යක මිත්‍ර වෙනවා කියන එක දාන්න. පුරුෂයේ ඒකතිය තාගෙන පැවිද්ද තමයි තියෙන්නේ පැවිදි ලිංග පැත්තකට. ඒක ධර්ම කියන්නේ ගලවල දාන කියන එක නෙමෙයි. මේක අමතක වුණාම මනුෂ්‍යක මිත්‍ර වෙනවා කියන තැන ගියලම මේ මිනිස්සයා ඒක හරියට යන්න පටන් අරගත්තොත් මම හිතන්නේ මේ ලෝකේ මොනම බලවේගයකට එක නතර කරන්න පුළුවන් කියලා. ඒ වගේම මං කියන්නේ ගමන හරියම සුන්දරයි. පුදුමාකාර සුන්දරකමක් තියෙන මේ කටි නටන නාඩගම දිහා බලපුවම හිනා කල ජීවත් වෙනවා. බක්කන්න ඕනේ නැහැ. උදේ ඉඳලා හැන්ද වෙනකම් මේ පෙන්වන්න හදන නාඩගම දිහා බලනකොට මොනවද මේ පෙන්වන්න හදන්නේ? කොහොමද නැතුම් කිරි කවට දිනනවද? ඉතින් නෑ පැවිදි ඉන්න බාරව භාවනා කරගෙන ඇත්ත ගෑනු දෙපෙරින්ද උගද්ද නැද්ද ඒක ඇති කරන්න ඕන නැති කරන්න ඕනද කෙලෙත් ඇති කරන්න මොනම දෙයක් අත්‍යන්ත නැහැ මේ ධර්ම බලවත්
මනසේ මායාව. බුදුඥානසේ මොනවාක්ද කියන්නේ මායාව මායාව වශයෙන් බෙල්ලා දිල කියන මොඩල් නිමිල කරන මොඩයක් කියනවා. කුණු ඔන්නත් තරංගවත් මොල ප්‍රදාවක් තියෙනවා කලන්දක් තියෙනවා නම් දන්න ටික තියෙන්නේ කොහොමද ඔය දුරට ඒ සංඥාව වලට ඒ මායාව වලට ඒ ආකල්ප වලට ඒ ආකල්ප නෝදිගේ හටන් කරනවා කියල කියන්නේ ඥායසර පැජිට බොල්ටි ගන්න මෙන්න පුංචි එකක් මමයි කියව කරලා බණ ඉවර කරනවා මේ ඇතුළත ඉස්ති ආකල්ප ඉස්ති කුත්ත ඉස්ති ආකල්ප කියන දේවල් එක්ක ගැටෙන බාහිරයක් අවශ්‍යයි අනිව ගෑනියෙක් හැදුනොත් කැලේ කිසිගේ සම්බන්ධයක් ඒ ගෑණි දන්නේ නැහැ ගෑණියක් කියලා. අනිව ගුරුසේ හැදුනොත් ගුරුසේ බව දන්නේ නැහැ. මොන ලක්ෂණ කතාවක් තියෙනවා මේ මොනිකා සූත්‍රයේ කතා කරේ මොනිකා සූත්‍රයක කතාව. අසන්න දෙවියෙක් සඳහන් වෙන මේ කතාව ඒ රාජිකින් සමාන කියන්නේ මේ ගැටුම නිසා තමයි අපි මේ අජත්ත බයිද වෙනස ගැන කියන්නේ වෙනස ආශ්‍රිත ප්‍රසවාස වෙනස පිළිබිඹු නැති වෙනස වම දක්ව වෙනස කියන්නේ. ඒ වෙනස විඥාන විසින් ඇති කරන මායාවක් ඇත්ත. එතකොට හොඳට මේක තල්ලලා තියලා ඒකම බලන්න ඒක ජීවෙන අවසේ විඥානසේ මායාව කියන්නේ. මේදී මේ කියන විදිහට ආශ්‍රිත ප්‍රසවාස දෙක අතර ඒක ගේමරින් වැඩි වෙලා යනවා. මොෂේ වෙලා දින මේක අපි කැමති නෑ. ඒකට අපි වාද කරමු. ජනිතනේ ඉතින් ඒක විතරයි අපි දැනගෙන යන්න තියෙන කොච්චර භවනා කරත් ඒක දැනගෙන ඉතිේ නැත්නම් අපි නෑත කරකෙන්නේ මොකද කියන්න වෙච්ච කාරණා තමයි මේ ඇතුළතින් අපි රූප බලන සද්ධාහන ගන්න බලන රස බලන පහස ලබන ආශාව මනිය පිළිවීමේ ආශාවට අපි කියනවා කාම තණ්හා ඇතුළතින් රූප කන්දරය අමතපත්තද ලස්සන හොඳ ආකාර සද්ද ගන්ධ රස පහස මම මේක විඳල නම් මේකින් මේ ඉච්චි ඒ ආකල්ප ඇතිවෙන්නේ අභිරමණය කළ රසයක් ඇතිවෙන. ඊට පස්සේ මේක මගේ අයියට දෙන්න, නංගිට දෙන්න, දරුවට දෙන්න, අම්මට දෙන්න, තාත්තට දෙන්න ගිය ගමන් මේ කාම තණ්හාව බල තණ්හාව බවට පැතිරියා. නුඹජා සින කරවද. මොන දාංගටද දාගන්නේ? මොන කැපකිරීමක් කරලාදී මේ කාම තණ්හාව වගවෙලා ඒක ආශාදීනව සලකන ජීවත් වෙනවා කියන එක ලොකු හටන මානසික ලොකු අභියෝගයක්. මොකද මේක මගේ කියන වචන දිගේ මම ගලවන්නම බෑ. ඒක විතරක් මතක තියාගන්න නිසා ගැලෙන්නේ මම දැන් මෙතන කියන උපමාගේ ගමනමයි. මම වෙනුවට අපි කිව්වොත් මොහොතන කරගන්නද? මම කියන තැන අපි කියනවා කියන කාරියට බුදුජානක සදාකතන උලක් කණිචතන තරවුම එනගන්න. උන් දෙකට තමයි ධර්මයේ ආගම කරන්නේ. ආගම හැම වෙලාවම අපි ගැන කතා කරනවා. සසලතෙන් දවුතු 45. අත්තානමේ උපතමන් පටිච්චදී වෙනවා වේ. උඹේ වැඩක් බලාගෙන කියන කිව්වා මොකද උනේ? මේ ආගම මොකද උනේ? ඉතින් කියන්නේ බාහිරයක් මත කරමන් කැලිකට ඵලයන් අත්තිමතාවයක් වන්නේ බාහිරේ තියෙන ඇතුළත තියෙන මායාවේ පිළිමිකුවක් පමණක් බවත් ඕක අයල ගැහෙන්න ගියාට ඇතුළත ප්‍රමාණක් හම් වෙන්නේ දැන් ආම ඡන්ද පිළිබඳව කාමරාගේ භවරාගේ පිළිබඳ හම් වෙන්නේ නැහැ ඉතුරු වෙන්නේ එකයි විභවරාගය වහකම විභවරාගයේ කියන්නේ තමයි තමයි බලිර ගන්න එක විතරයි ඉතුරු වෙන්නේ ඉතින් අන්තිමට මේ රාගයේ කොහෙද වෛරය කියලා මේ ආකාරංගයේ කොහෙද වෛරයක් කියන්නේ නැත්නම් කාමරාගේ හරහා භවරාගේ හරහා කියලා විභවරාගේ යන කොහොමද වහකන්නේ කොහොමද කොච්චර කයින් කොහොමද කොච්චර බෙල්ල කියන්නේ මොදල පයින් කියන බන්නකට මේ දෙකේ මම කියාගත්ත මේ සීමාව ඇතුළත විදවන සැප විඳින එක අපේ කියන්නේ මේ තමයි ජීවිතේ ලොකු පුරුල් හැඟීමක් කරුණාවක් මෛත්‍රියක් කියන්නේ නමුත් මේ මායාවත විඥානයේ මාහට විශාල ශේත්‍රයක් කරනවා විශාල ආහාරයක් ලැබෙනම් කොට ගන්න බෑ උන හඳුනක මත වෙන උන කිල්ල උන ගොඩ මත වෙන උට අත්තර අපට කීරි විහිදුවගෙන වැඩිලා අතුනක කැපුවට උන පතරේ නැයි කරගන්න අලි දාලා බින්දෝ ඒ වගේ තමයි කාම තණ්හාව
මනමාගේ ආත්මෙට මම දැන් මෙතන කියන්නේ කොහොමදද දැනගන්න කටයුතු කරොත් පරියන්කේදී අපිට කනෙක්ට් කරන්න පුළුවන්. මම කියනවා අපිට මේක නැති කරන්න පුළුවන් කියන එක මගේ වැරදිලක් මට මේක නැති කරන්න පුළුවන් කියන එක කියන්නේ. ඉතින් අපි කියන තැනද යනකොට අපි කියන විශාල පරාණුදායකයන මේක සමාජ සේවයක් ඒක විශාල වැඩක් කියලා ඒක දන්නව නම් මායාවක් කියන ප්‍රශ්නයක් නැහැ. බුදුහාමුදුරේ දේ සමාජ සේවය කරු ශ්‍රේෂ්ඨ උතුම්ම ගුරු ලෝකෙම නැහැ. හරි මුචු සමාජයේ විතරයි සීනාධිපති කෙනෙක් නෝනා ජාමිද සීමාව ගන්න. මම කරන්න පුළුවන් මගේ තියෙන මූලසක්‍රියම අපිට මොහොදාමියනු මම දැන් මෙතන කියන එක කරත හැදෙනවා කාම ඡන්දය. ඉතින් කාම ආශාව. නැත්නම් කාම රාගය ටිකක් තද මාරු කරගත්තා. ටිකක් තද මාරු කරගන්න. ටිකක් විසම පාගන්න පුළුවන්. මොකද භවනාගෙට යනකොට ආගමසා ධර්ම දෙකක් වෙනස දැනගෙන මේ යන්නේ භව රාගය කියලා දන්නවනම් ඉතින් හරියට පොවෙන් ලඩක් පොගයක් කියන නමර පොත වැක්සින් කට්ටාව ගියාන බොවෙන්නේ. වැක්සින් කරන්නේ නැතුව ගියා නම් එහෙනම් ඉතින් අර ඇතුළත ප්‍රශ්නෙන් බාහිර ප්‍රශ්න ගොඩක් ඇති. ඒ නිසා භාවනා කරනකොට භාවනා යෝග අවධරයට ඒ සතිය දැන් තමයි අප්‍රමාදය ගැන කතා කරනකොට ඉංග්‍රීසියෙන් මයින්ඩ්ෆුල්නස් කියන එක. ඒක අඩු කරලා කියන්නේ මයින්ඩ් ඕන් බිස්නස් කියන එක. මයින්ඩ්ෆුල්නස් කියන්නේ මයින්ඩ් ඕන් බිස්නස් එක හදාගත්තට පස්සේ පුළුවන් රැස්වීමක් කරත් ගන්න. එතකොට මොනවා කරගොනේ කරත් කරන අපිට ගන්න සබඩිෂන් කරත් ඒක තමයි වැඩි කරන්නේ. ඒක කරනකොට වෙන්නේ මරණ මොහොත ජීවිත. ඉතින් දෙමුවට තියෙනවා ඕයින්නටම දෙල්ල ඔක්කොම ඉවරයි. ඔතෙන් යනකොට පොකු විලා තනි වෙලා ඔතෙන් දෙනවා. ඒ නිසා මේක ආහන්න බරක් වුණාට මේ මරණ නැති ජීවිත ගන්න කොරඹ හදින්දක් වැරදින්නක් නැහැ කියලා මම හිතන්නේ. ඔබල ඉතින් මේක තව කාලිකව පවතින රාජ්‍යයක දැන් රජවලා ඉන්නේ කියලා හිතන්නේ. මතක තියාගන්න අහන්න දෙන්නේ සීමාච්චර දැන් දීපෝ සිල්ලකවෝ සෝවන් වෙච්ච කෙනෙකුත් උත්තර ඒ උත්තරයේ වටනකට තමයි ලස්සනට වචනින් කියවා. අපි නම් කියන්නේ නෑනේ අපෝ මෙච්චර සීල්ලන්ට කෙනෙකුට කොහොමද මෙච්චර සීල්ලක්මක් තියෙන්නේ. මෙච්චර සෝවන් වෙච්ච කෙනෙක්ට බඩ කර කරන දැක්කින් කොතන වගේ ඉන්නේ කොහොමද කියලා කියන්නේ ලැජ්ජයිනේ. දැන් කැන්සර් කාවට පස්සේ හැම කෙනෙක්ම ඇයි හද්ද කියන්නේ මට ආර කියලා නෑනේ. මෙච්චර දන් දෙනවා මෙච්චර සීල්ල දෙනවා මට මොකද කැන්සර් කියලා. මේ නම් බටිසිකටක් නතුයි කියේ. මේ ආරෝග්‍යයෙන්ම එක්ෙන්ට වෙන්නේ කියලා කාර්යතුනා කියනවා. දැන් උඹට තේරෙනවනේ. දැන් කය අල්ලන්න එපා. දැන් කය විඥානය අල්ලන්න එපා. අපි ඒක ගන්නවා කන කියේදී. හුදට නම් කියෝ වෛද්‍යයනේ. නැත්නම් ධර්ම වෛද්‍යින්දදී ආශ්‍රද ප්‍රසවාසය ගෙවි යනකොට මේ එන විවේකේ. මේ එන විශ්‍රාමය. මේ එන විමුක්තියද මේ එන හුදකලා බවට ප්‍රේම කරනවා. මම පාවිච්චි කරන වචන එක ප්‍රේම කරනවා කිය ඒක බද්දේ කරත් කියලා කියන්නේ මේක බද්දලයි මේක මංගලයි මේක සුවක්. ඒක එනකොට ඒකට අකුල් නෙලන්න එපා. මේකට රැගෙන දෙන්න එපා. සැක කරන්න එපා. ඒකට අනදර කරන්න එපා. කිම සැක නැතු අනදර නැතු නින්දට වැටෙන නැත්නම් කමඩන් දුර දෙයක් නැහැ. ඒක එකක් කමඩන් සුද්ධ ගැන කිත්තම වැඩක් දැන් මේ මනුස්සත් ඒක දිවිද කරවතන කරපු දෙයක් බුද්ධික චෝදයක් කියන කවදාහමී සමාධි කියනකම් කවදාහමී යෝනි සමාධි කාරේනකම් ඒ බුද්ධයා ඒ දඩ දැක දැන්න අනා ගැනීම නැත්නම් අසුරුත ගැට පිටිරට වැට මුතපි සාසත් අපි ශේතවාදී ඒ ශේෂ්ඨයේ තුල මේ සීරණම දැනුච්ච මේ සීරණම ප්‍රස්ථාන ඇඳලා තියෙන මේ සීරණම නම් කරලා පෙන්නලා දෙල තියෙන කීවකට හිතෙනවා අනේ කොහොමද මෙච්චර ගැහුවක් මේ අවුරුදු 2600ක් ඇතුළේ මෙච්චර මිනිස්සු වෛර කරද්දී මෙච්චර මිනිස්සුක නැති කරන්න හැදුවේ බෞද්ධයව මේක නොදැන ඉන්නේ කොහොමද රැකුණද කියනවා නම් බුදුහාන්තුරාගේ වාස්තුකාරයක් කියලා තමයි කියන්නේ. දැන් එහෙම කියලා අර කලබු කියන දැන් දෙපා ඉතිහාස පරම්පරාවට දෙන්නට අයත් කොහොමද? ඒ නිසා සමන්නේ වන් දකින එක වැදගත් නැහැ කියලා මම කියන්නේ කර්මාකල ආදර්ශයක්. ඒකේ චතුර කොට කියන්නේ කාමච්ඡන්දේ වගේ භවරව භවරාගයට යනවා කියන අනුංගන හිතර නෙවෙයි දෙන්නේ. මේ අනුංගන හිතර තමයි. මේ දෙන්න හදන්නේ රාගේ නෙවෙයි. විරාගයක් දෙන්න හදන්නේ විස්රාමයක් දෙන්න හදන්නේ විවේකයක් දෙන්න හදන්නේ උදේකලා බවක් දෙන්න හදන්නේ නැත්නම් නතුනට කමක් නැහැ.
අපිට ඉච්ච සීරිය අපිට සාධනෙන් ආව සීරිය පිළිගන්නවට අනුගෝක තරම් හෝ ප්‍රතිපකාරයක් කරන්න තියෙනවා සම්මගේ නියම ඇතුලින් බලන්ද පිටින් සමගිය හරහා සාමය හරහා ධ්වාන තරම් ආදර්ශයක් පිටවෙනවා ඒ කොයි ස්ටේජ් එකක නැග ලබන කෙනාට කිය සම්පේ නෙවෙයි සිද්ධ වෙන්නේ කි නේද සිද්ධ වෙන්නේ මේ වගේ ක්‍රම පාය ගැන කල්පනා කරනකොට සම්මුති දෙකට හොඳ වගේ තියෙනවා මට කැදේ කඩාන පිටු කියන කර මම දන්නවා ඉන්නානේ මෙතෙන් දෙන මිනිස්සුන්ද කොහොමද කාට ඒ තාලි ගැට ගැදුනොත් මේ මම හිතනවා පෙර ගමන් කරුවන් වෙලා ඒ කවුරුත් එක්ක හසුනක් නැහැ මොකද තියෙන ධර්මයේ මේ කාය විඥානය අල්ලන්නේක කාය විඥානේ මනෝ විඥානේ විදිහට මේ මායාවයි හරි යන්නේ අපි කියන ආත්ම සංඥාව ගන්න එපා ඒ ඉන්න තැනම ලක්තන කෙලස් බවක් විඥානේ මායාවල් බවක් තේරුම් ගන්න අපිට බාහිර යවෝ නැහැ නේද කරන්නේ විතරයි මණිකම කුචීන විතරයි කියලා දැනගෙන ඕකට මහා ලොකට බය වෙලා අහිනේ බයද දෙයක් නැහැ මම කිව්වේ ඒක කරන්න පටන් අරගත්තොත් ඒ වලක්කාන දෙයක් උතුමාකාරාදර්ශයක් වෙනවා ඒක නිසා අද දවසේ ධර්ම දේශනාව සම්පූර්ණවම සිය දිනාටම යෝගේ තම තමන් පිළිබඳව විශ්වාසයක් ඇති කරන මේ වැඩි දිනේ මම දැන් මෙතන කියන මේ මොහොතෙමයි ඉතිරි පැතිරෙන දෙයක් නැහැ ඒ දේ සඳහා සිය දිනාට ලැබලා තියෙන මේ වටිනා බුද්ධ උත්පාද කාලේ මනුෂ්‍යත්ව භාවයේ මේ චන සම්පත්‍ය මේ කල්‍යාණ මිත්‍යාශ්‍රේ මේ ධර්ම ශ්‍රවණය අවශ්‍යම පරිදි නුඹ පැවිද දුර්ලභ වස්තු වගේ දැනගෙන සක්ටි රජපට වගේ වාක්‍ය දීසියෝගේ තාක්ෂ පුත්‍රය වගේ වැඩ කරගෙන යන්න ශක්තිය ධෛර්යය ධෛර්යය වැඩි ලැබේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාව සිනාත කරන සිය දිනාටම සම්සිඳා වේවා මේ පාට දහයක සබගේ කාලයක් ඉතුරුලා කියන ධානේ සබාවලා ගන්න ඉස්සෙල්ලා තේෂා නම් කරන කාර්යාරි කියන කරන දෙයක් තියෙනවා නම් ප්‍රශ්න ප්‍රකාශන විචන කර්මාකල ඉදපත් කරන්න. අද කොහොමදත් ඔලා මාට රැස්වෙනවා මේ ධර්ම දේශනාම සමාප්තියේ කිවිසුකගේ ජමන්ති කියන්නේ මම මේ ආරම්භ කරනවා. නැහැ. අපි නැවත ගලා මාත් රැස් වෙනවා. සිල් දෙනාට දෙන්න සාර්ථකයි.